වාඩි වෙන්න. අර දොර වහමුද අපි නැත්තම් සද්ද යනවනේ. කටු කටු. ඔය බිම වාඩි නේද? බිම නේද. එනවා පැතුරු දාලා. දස් ටික වැඩයි නේ මන්ට දේ නම මේ කාලා හැමද කොහෙද අපි දෙවරු ටිකක් එහා යමු අපේ ආ කලින් අරේ ඇවිල්ලා නැහැ නේද අපි ආරාමෙ වෙන ඉස්සම් හිටිය ස්වාමීන් වහන්සේ දෙනාපනකම යනවා ළඟට තමයි දේශනා කරන්න ළඟට කිව්වේ මම මතකාලේ मनोद तेरुने मुलिंगना वचन वचन देश मित्र මෙතන බලනකොට තවි තක්නේ ආයි එතනට ගන්නේ ඒක පැහැදිලි වුණා එනවා දේශනා මම අහුවට මට අර උදේවයි කියන්නේ මොනවද කියලා හරි තේරෙන්නේ නැහැ වචන වලින් තේරෙන්නේ නැහැ උදේවයි කියන්නේ ඉතින් පාලි වචනනේ ඔව් සම්බේ කියන මොකක්ද පටිච්ච සමුප්පාද කියන මොනවද ඒව මොනවද දන්නේ නැහැ නෑ ඇත්තටම ඒව ඕනේ නැහැ අපේ දේශනා වල එහෙම ඉතාලම සරලවමනේ කියන්නේ ඔව් ඒ වචන ඕනේ නැහැ ඒ වචන ඉස්සර මේ पाल गंगूर गुडक दिन उगा ब्राह्मण पंडित इका अभिधर्म देश नागरी प्रज्ञावती वचन दिखती तम दाल वचन अरे कटा दिन तीन वचन उल्टी एक किम विनय का किए एक बुलवांग उपमा होगी उपमा होगी तम एक बुलवांग मुख कर उपमा होगी कि अन्न बैदी का दैन चली उपमा होगी कि अन्न उत्साह करो නළුව රඟපානවා ඒක නිරීක්ෂක නිරීක්ෂණයක් කියලා නිරීක්ෂකෙක් නැහැ කියලා බලන කෙනෙක් නැතුව ෆිල්ම් එකක් යනවා වගේ සමහර තමයි මට දැනෙන්නේ ඒක ටීවී එක ෆිල්ම් එක බලන්නේ නැහැ නේ ඔව්
නේද? ඔව්. ඒ වගේ. ඔව්. මට ඒවල හිතුනෙත් ඒක තමයි මේ ඒ වගේ දෙයක් නේද මේ සිද්ධි වෙන්නේ කියලා පෙනීමක් තියෙන පෙනෙන කෙනෙක් නෑ පෙනෙන දෙයක් එනවා අර හඳුරෝ කියලා නේ පෙනෙන දෙයක්වත් නෑ කියලා මට ඒක දැනෙන්නේ එහෙම තේරෙන්නේ නැහැ කිව්වට. දේශනාත් මම දැන් අහනකොට කියනවා පෙනෙන දෙයක්වත් නෑ පෙනෙන කෙනෙකුත් නෑ කියලා. මට වචන තේරෙන්නේ නැතුවද දැන්නේ මට ඒක පැහැදිලි නෑ මොකද කියන්නේ කියලා. प्रसाद हेतुफल मनोविज्ञान प्रसाद हेतुफल प्रसाद हेतुफल मे मोहते मे प्रसाद उल्ट बैठ प्रसाद තමයි ප්‍රසාදේ කියන්නේ කනේ ඇසීම තමයි ප්‍රසාදේ නාසයේ ගඳ සුවඳ දැනීම තමයි ප්‍රසාදේ ප්‍රසාදේ කියලා කියන්නේ මේ රිෆ්ලෙක්ෂන් එක නේ කියන්නේ දැන් මේ මේ කණ්ණාඩි රසදිය තියනවා නම් ඒක මේකට ප්‍රසාද ඒකට කියනවා ප්‍රසාදේ කියලා එතකොට මේ බාහිර ඡායාව වැටෙන්නේ ඒ රසදිය කොටස තමයි ප්‍රසාදේ විදිහට ගන්න වෙන්නේ ඒ උපමාවම ඒක උදාහරණෙම ගන්න ඕ තමන්ගේ හැටත් ඒ ප්‍රසාදේ කියලා කියන්නේ ඒකයි इतोटे प्रसाद मटमी मे मोहते रवटी मकनोकाश की मुका सजीवी वैसी हम विने का सितुवीलो नम तीट मुनक रवटेनो इन दिन एक एक मनोविज्ञान मट्टम मन से विज्ञान हितने मतक्ना मनोविज्ञान दम रूपे अभी उपादाय मनोरूपे चित्त रूपे अन्नी चित्त रूपे उपादाय रूपे रूपे पेने हटद उपादाय रूपे चित्त रूपे उपादाय रूपे මේක තමයි රූපය ෆෝන් එක තමයි උපාදාය රූප තේරුණා මේක තමයි රූපය මේකත් රූපයන්නේ නේද මේකත් රූපය මේකත් රූපය මේ මේක මේ මොකද්ද මේක මේ මේ ඕ පර්ෆියුම් මේක ඒ පර්ෆියුම් කියන එක තමයි මේ නැත්නම් බෝතලේ කියන එක තමයි උපාදාය රූපය उपादाय रूपे मे देख रूपया ඇහැට පේන්නේ නෑ එතකොට අම්මා දැන් ඔබ මොන්න මතක් කරනවා හරිද දැන් ඔන්න අම්මා මතක් කරාම ඔන්න මම අම්මා මතක් වුණා නමුත් දැන් ඇහැට පේන්නේ නෑ හරි පේන්නේ නෑ දැන් ඔන්න අම්මව ඇස්විද්‍රි පිටදී හම්බ වෙනවා කියලා හිතන්න ඔව් දැන් මේ මොහොතේ අම්මා ඇස්විද්‍රි පිටදී හම්බ වෙනවා ඔව් දැන් ඒ රූපේ පේනවනේ मनसे विज्ञानी मनसे विज्ञानी चक्कु विज्ञानी मनसे विज्ञानी चक्कु विज्ञानी अहे विज्ञानी अहे धन गणी दीट छाया එතකොට ඇහැටද මේ මන අම්මා කියන රූපේ පේන්නේ නෑ ඇහැට නෙවෙයි අන්න එතෙන්ද හරි පැහැදිලි ඕන ඇස් ඉදිරි පිටිද ඔහොම බලනවා ඔහොම බලනකොට ඔහොම බල්ලා හදා ගන්නවා මේ ඇහෙන් කියන්න බලන්න මේ ඉන්නේ කවුද
මේ අම්මද? ඔව්. ඇහින් කියන්න බෑ මේ ඉන්නේ කවුද? ඇහින් කියන්න. ඇහින් කියන්න බෑ. දැන් අම්මා ආයෙ මතක් කරගන්න. දැන් ඒක හැට පේනවා. මේ අම්මා දිහා බලලා අම්මා මතක් කරගන්න. දැන් ඇහැට පේනවද? ඔව්. ඈ? ඇහැට පේනවා. ඇහැට පේනවද නැද්ද? ඉගෙන ඇස් දෙකට උම හම්බුණා තම හම්බ වෙනවද ඇස් දෙකට නෑ ඇතුලින්මනේ හම්බ වෙලා තියෙන්නේ නේද ඔව් එළියෙන් හම්බ වෙන්නේ නෑනේ නෑ ආයෙ නා ඔන්න වර්තමාන හේතුඵල ප්‍රසාද හේතුඵල දහම ඔකට කියන්නේ මේ ප්‍රසාදයට වැටීම නිසා දැන් ඉතින් ඔන්න කල්පනා කරලා බලලා අපි හිතනවා අම්මා කියන එක සිතුවිල්ලක් ආයේක ඇත්ත හරි සිතුවිල්ලක් ඒ සිතුවිල්ල අල්ලන්න බෑ හරි එහෙනම් ඒකත් බොරු ගැටලුවක් නෑ නමුත් ඇස් දෙපිට දි හම්බ වෙනකොට අපි රැවටෙනවනේ මේ ඉන්න බහායිදින් අම්මා ඉන්නවා කියලා නේද අන්නේ රැවටීම් නැති කරගන්න තමයි අපි ඔප්පු කරගන්න ඕනි මෙහෙම බලලා ඇහෙන් බලනවා ඇහෙන් බලනකොට මේ ඇහැ කියනවා අම්මා කියලා ඇහැ කියන්නේ එහෙනම් අම්මා කො අම්මා කියලා මේ කවුද කියන්නේ මනස එහෙනම් මනෝ විඥානය එහෙනම් ඇහැට නෙවෙයි මෙල්ල තියෙන්නේ එහෙනම් එතෙන්දිත් වැඩ කරලා තියෙන්නේ මොකද්ද මනෝ විඥානය මනෝ විඥාන මට मने ඉතින් ඒක ගලපන්න හැම එකටම ඒක පැහැදිලිවම එතකොට දැන් මොනවාද දේශනාවදි කියනවා දැන් මෙතන අපිට ධාතුවක් හරි මොනවද ඔව් ධාතුව කියන එකක් මනසක් ඔව් ඒ දැන් මෙතන මොකද්ද ඔය එකක් තියෙනවනේ තියෙනවා ඒකෙන් මිදෙන්නේ කොහොමද හා හරි එතන නම් ඊට වෙන්නේ ඔව් මේ ඒක එතන දෙන්න පුළුවන් නේද දැන් මෙතන මොකක් හරි එකක් තියෙනවා ඔව් ඒ මෙතන තියෙන එක තමයි එතන තියෙන්නේ දැන් දෙපැත්ත මාරු කරන්න ඔන්නක තමයි තේරෙන්නේ නැහැ मनोविज्ञान मट्टेवटन प्रसाद हेतु वचने මේ හම්බෙන කොට රැවටිම බොරුවක් කියනක ඔප්පු වෙන්න ඕන. ඔප්පු විලා හම් බලනකොට මෙතන ඉන්න නිසා තමයි මෙහෙම පේන්නේ. මෙතන ඉඳගෙන තමයි ඔතන පණව ගන්න. හරි. තේම. මෙතන ඉඳන් මෙහෙම පැන වුණොත් එහෙම අන්න අර විඥාණයෙන් පෙන්න එකක් වෙනවා. ඒ කියන්නේ අර මනෝ විඥාන මට්ටම බාහිරේ පවතිනවා කියලා රැවටෙනවා. අර මනසේ හදාගත්තා. මනසේ හදාගත්තේ ඒක මේ බාහිරට පණවනවා. ඒක ඇතුළ නිසා එළිය හැදෙනවා. එළිය නිසා ඇතුළ හැදෙනවා. वर्तमान मोहते उपन्न मोहन प्रज्ञा देखें මේ පැත්තේ මේ පැත්තට දානවා මේ පැත්තේ මේ පැත්තට දානවා දෙපැත්ත මාරු වෙනවනේ ඔව් ඒතර මට මම පේනවද තේරෙන්නේ නැහැ
ඔය එතන ලියන්නේ නැතුව ගෑනක් වෙන්නේ. ඒ කියන්නේ මෙහෙ දැන් මෙහෙම බලනකොට මට මම පේනවද? නෑ. නෑ. නෑ ඔහොම නිකන් හිස් අවකාශයෙන් බලන්න ඕන. ඔව්. මම පේනවද මට? නෑ. මම පේන්නේ නෑනේ. නෑ. හරි. ඒක ගන්න ප්‍රඥාවයි මම පේන්නේ. දැන් මෙන්න මේ උපමාවට කල්පන්න දෙයක. දැන් ඔහොම බලනකොට අම්මා එතන ඉන්නවා කියලා අපිට හිතෙනවා. දැන් අර දෙපැත්ත මාරු කරන එක. මම දානවා මේ පැත්තට. මේ පැත්ත ගන්නවා මේ පැත්තට. කියන්නේ මම ගන්නවා මම එතන ඉන්නා මම අතන ඉන්නා අම්මා මෙතන කියලා. ඔය හිතන එකක් නෙවෙයි නේ උපමා වහනකොට එහෙම එහෙම නෙවෙයි කියන්නේ දැන් ආදී බලනකොට මම ගන්නවා ඔව් එතන මෙතන එතන මට මම පේන්නේ නැහනේ නේද දැන් මෙහෙම බලනකොට මට මම පේනවද නැහැ නෑනේ මෙහෙම බලනකොට පේනවා මෙහෙම බලනකොට උතන පේන්නේ නැහනේ නේද ඔව් මෙහෙම බැලුවත් මම පේනවද නෑ මෙහෙම බැලුවත් අර දෙපැත්ත මාරු කරනවා කියපු එකේ මට මම පේනවද? ඒක තේරුන්නේ නැද්ද? ඒක වචන වලින් කියන්න බැහැ. අම්මට තේරුණාද? ඔයි මට තේරෙන්නේ නැහැ මං කිව්වේ. ඉතින් ඇර අරින්තරන් ඉතින් අම්ම බනහල් නැහැනේ කලින්? නෑ අම්මත් නෑ ළඟදී නෑ අපි දෙන්න එකට හඳ ගත්තා. දෙන්නම ඉතින් දාගෙන ලෙහෙන් ලෙහ යනවා අපි දෙන්නට පුළුවන් විදිහට කන්නඩි සීතිය බල බල කරගෙන ගියා. ඒත් ඔය කෑන ලෙහෙන් නැහැ. ප්‍රශ්නයක් ඔබ පුටු උඩ වාඩිලා ඉන්නවද පුටු ඔබ උඩ වාඩිලා ඉන්නවද ඒකට වාහ උත්තරයක් නැහැ නේද ඈ උත්තරයක් නැහැ නේද ඒකට උඩ වාඩිලා ඉන්න මමෙක් නැහැ නේද එහෙමද නෑ නෑ මං කිව්ව එක හිතන්න බෑ ඒක උගට උත්තරයක් දුන්නොත් මේක අසම්පූර්ණයි උත්තරයක් නැහැ ඒකට උත්තරයක් දෙන්නේ ඒකනේ ඔකට කල්පනා කරලා මනසින් උත්තරේ දුන්නේ ඒතර වැරදි ඒ ඇත්තටම උත්තරයක් තිබුණ නැති නිසා නේද කල්පනා කරේ ඇත්තටම මේ ප්‍රශ්නේ උත්තරයක් නැහැ මොකද මේ උත්තරේ අපි මේ ප්‍රශ්නේ උත්තරේ අපි කලින් ඇහිලත් නැහැ කවුරුත් අපිට කියලා දීලත් නැහැ ඒ කියන්නේ මම පුටු ඉද වාඩිලා ඉන්නවද පුටුව මගේ උඩ වාඩිලා ඉන්නවා අර මං මේ දෙපැත්ත මාරු ගන්න කියපු උපමාම තමයි කිව්වේ එතනට දැන් තමන්ගේ පැත්තෙන් බලන්න මම බලන් ඉන්න කාදීහත් මොකද කියන්නේ ඔව් එතන මට මාව පේනවද නෑ නෑ මෙහෙම බලද්දි මාව පේනවද දැන් ඔයාලා මෙහෙම බලද්දි රැවටෙනවා නම් අම්මා ඉන්නවා කියලා මෙහෙම බලද්දි රැවටෙන්නේ නෑ තේරෙනවද මෙහෙම මෙහෙම නිකන් ඔහොම බලද්දි අපි ඉස්සරහ බලුවද අම්මා ඉන්න පැත්ත බලුවද නෑ ඔහොම බලුවත් මොකුත් නෑ නේ නෑ අපි සාමිනවහන්සේ දිහා බලුවත් සාමිනවහන්සේ ඉන්නත් නෑ ඔහොම නෑ අපි දැන් අනිත් පැත්ත කැරගුණොත් එහෙම ඒක කොහොමද දැන් අහම් දෙකේ තේරෙනවා මේක තමයි නේද? ඒ කියන්නේ මෙහෙම බලනකොට අම්මා මෙතන ඉන්නවා. හරිද? දේන රැවටීම. අම්මා බාහිරේ පැනවිලා. මම මෙතන ඉන්නවා. මට පේන අම්මා. අම්මට පේන මම. හරිද? ඒ ඔක්කොම හිතන්නේ මමනේ. අම්මට මම පේන විදිය මට අම්මා පේන විදිය. ඒ දෙකම හිතන්නේ මමනේ. ඒක රැවටීමනේ නේද? මම හිතන් ඉන්න අම්මට මම පේනවා කියලා මට අම්මා පේනවා කියලා. රවන්න රැවටිලා මට කියන්නේ ප්‍රසාද හේතු බල දහමින් අපි මේ මොහොතේ වර්තමානයේ රැවටෙන විදිය. නොරැවටෙන්න මොකද කරන්නේ දෙපැත්ත මාරු කරනවා. ඒ කියන්නේ මොකද මම මේ අම්මා බවට පත් වෙනවා. ඔව්. අම්මා මම බවට පත් වෙනවා. පත් වෙනවා. ඒක ඒතකොට ඒ විදිහටද අපි බලන්න ඕනේ එතකොට හැම මොහොතේ නේද? නෑ නෑ ඒ විදිහට බලන්න ඕනේ බල බල ඉන්න එක නෙවෙයි කියන්නේ දැන් බලා ගන්න. දැන් තේරුම් ගන්න බෑ. තේරුම් ගත්තාම දැන් ඒ විදිහට තේරුම් ගත්තට පස්සේ දැන් අපි සැබෑ ලෝකෙ ජීවත්
ඒ කියන්නේ මෙහෙමද බැලෝක ජීවත් වෙද්දි කඩා ගන්න කියන්නේ ජීවත් වෙන්න සබැලෝක කියන්නේ නෑ මිසක් රැවටීම තමයි තියෙන්නේ නොරැවටීම තමයි වෙන්න ඕනේ ඒ කියන්නේ අපි අම්මා සම්මත ලෝකේ අම්මත් එක්ක ගනුදෙනු කරන එක නෙමෙයි රැවටීමම නෑ මේක හේතුඵල ධර්මයක් නේ මේ වෙන්නේ අම්මා තාත්තා අපි පණවගෙන ජීවත් වීම සම්මත හේතුඵල ධර්ම හරි ඒක සම්මතය කියලා කියන්නේ නමුත් දැන් රැවටිලා සම්මතයේ ඉන්න විදිහයි නොරැවටී සම්මතයේ ඉන්න විදිහයි දෙකක් ඒ දෙක දෙකන් නිසා තමයි කියන්නේ මෙහෙම ওই පැත්ත බල්ලා මේ පැත්ත බල්ලා අහම රැවටෙන නිසා මේ පැත්ත ওই පැත්තට දාන්න. ওই පැත්ත මේ පැත්තට දාන්න. ප්‍රඥාණයෙන් කරන්නේ. දෙපැත්ත මාරු කරන්න. يعني රූප කරනවා නම් නෙවෙයි. නෑ 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 නෑ. වැරදුනා. අන්නේ අන්න එතන තමයි ඔයාලා රැවටෙන්නේ නේ. දැන් රූපේ පේන්නේ නැහැ නේ ඇහැට. දැන් මං ඒක ඉස්සල්ලාම කිව්වේ මනෝවිඤ්ඤාණ මට්ටමේ. නෑ ඒක දෙපැත්ත පැන්නේ නැත්නම් අපිට ඇහැට පේන්නේ නැහැ. නෑ ඒක ඉස්සල්ලාම ඔප්පු කරලා පෙන්නේ මේ ඇහැට දැම්ම පේන්නේ කියලා. එතෙන්දී ඔප්පුනේ මේ ඇහැට නෙමෙයි මේ මනසට එන චිත්‍ර රූපයක් කියන එක ඔප්පු කරේ ඉස්සල මතකද? ඔව්. මනෝවිඤ්ඤාණ මට්ටමේ. ඒ කියන්නේ මනෝවිඤ්ඤාණයේදී මනසෙන් අම්මා හිතා ගන්නවා ඔන්න උපාදාය රූප මතක් වුණා. දැන් ඒ රූපය ඇහැටද පේන්නේ කියලා බලනවා. ඊළඟට මෙහෙම බලනවා. මෙහෙම බලනකොට ඇහෙන් බලනවා අම්මාද කියලා. ඇහැ දන්නේ නැහැ මේ අම්මා කියලා. එහෙනම් මේ අම්මා ඇහැට පේන්නේ නැහනේ. නැහැ. එහෙනම් අම්මෝපේ අර එහෙනම් අර කලින් අම්මා දිහා නොබලා මෙහෙම බලනකොට මවාගත්ත සිතයි මෙහෙම බල්ලා අම්මා මවාගත්ත සිතයි කියන දෙකම එකක් නෙවෙයිද අම්මා ඔබ මේ රූපෙට පණවගෙන තියෙනවා ඒකයි මෙතන ප්‍රශ්නේ ඇයි තනයි ගැට ගහන්නේ අම්මා මේ රූපෙට පණවගෙන අර 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 රූපෙට පැනගුවාම අම්මා පේන්නේ නැහැ නේද ඒතර මේ රූපේ මාරු කරන්න කියන එක නෙවෙයි කියන්නේ බැලීමේ ඒ කියන්නේ දර්ශනේ දැක්මෙන් දැක්ම දෙපැත්තක දාන්න ඕන නැතුව මේ අම්මා කියලා මම පනවගත්ත රූපේ මේ මෙතනට අරන් මම කියලා මම හදාගත්ත රූපේ අතන්ට දානව නෙවෙයි කන්නඩී තියෙන රූපෙට මේ 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 කන්නඩී තියෙන මේ ඇහැට මේ පේනවද නෑ පේන්නේ නෑනේ කන්නඩී තියෙන ඇස් දෙකට පේන්නේ නෑනේ මේ ඇස් දෙකට පේනවද ආ ඒක තමයි ඔබ වහින් කිව්වේ තේරුණා කොච්චර කිව්වද එහෙම නේ නේ දැන් කියන්නේ ඔයාට ඔයාගේ ඇහැට අම්මා පේන්නේ නැහැ කියලා කියන ඒක හරියට තේරෙනවා ඒක හැම තේරෙන්නේ නැහැ එහෙනම් ඇහැට කියන්නේ මේ කියන එක තේරෙනවා ඔව් ඒකවල මෙතන දෙක මාරු කරන්න කියන්නේ නෑ දෙක මාරු කරන්න කියන්නේ උපමාවකට ඒක ප්‍රඥාවෙන් තේරෙන්න ඕන නිසා දෙපැත්ත මාරු කරන්න කියන්නේ මෙහෙමයි එයා බවට පත් වෙනේ. ඔව් එයා කියන්නේ කවුද? එයා කියලා කෙනෙක් නෙවෙයි කියන්නේ. ඔව් අම් දැන් ඒකනේ මම ඉස්සෙල්ලාම කිව්වේ මනෝවිඤ්ඤාණ මට්ටමේදී අපි පනව ගන්නවා මේ ඉන්නේ අම්මා කියලා. මොන දැන් මම කියන අම්මා මතක් කරගන්න. මොන මතක් වුණානේ? දැන් ඒක ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන්නේ. ඒ කියන්නේ සිතුවිල්ල අල්ලන්නත් බෑ. ධම්ම රූපේ අල්ලන්නත් බෑ. ඒ ඒකේ ඝනත්වයක් නැහැ. මෙහෙම බලනකොට අම්මා කියලා අපි හිතනවානේ. ඒකත් උපාදාය රූපයක් නෙවෙයිද? සිතුවිල්ලක් නෙවෙයිද එහෙනම් මේ මෙහෙන් අම්මව දැක්කේ නෑනේ නේද අර සිතුවිල්ල හැට පේන්නේ නැත්තම් මෙහෙන් අම්මව දැක්කේ නෑනේ එහෙනම් මේ හිත් දෙකම එකක් නේද ඔව් ඒක තේරෙනවා තේරෙනවා හරි දැන් රැවටෙනවානේ අපි මෙතන ඔව් ඒ නොරැවටි අරක දැන් මොන ප්‍රඥාවෙන් අර ගැට දෙක ලියාගත්තා ඔව් මනසේ කතාවයි ඇහැට ඔව් ඇහැට පේන මෙහෙම ඇස් දෙකට පේනකොට ඒ හදාගන්න අම්මා මේ එළියේ නෙවෙයි ඇතුලේ ඉන්නේ කියන එක අපි අන්න ලියාගත්තා හරි අන්න ඒක ඔහොම තිබ්බ වැත්තක මේක ප්‍රඥාවෙන් ගත්තනේ අපි දැන් දැන් ඇත්තටම දැන් ඔන්න පායක ලෝකයේදී අම්මා හම්බ වෙනවා ඔව් අන්න එතකොට දෙපැත්ත මාරු කරනවා හරි නේද තව මම කියන්න දැන් ඇහි පෙනීමයි කණ්ණාඩි පෙනීමයි දෙකක් දෙකක්ද එකක් එහෙනම් මේ ඇස් දෙකේ පෙනීමත් එකයිනේ නේද ඔව් මේ ඇස් දෙකේ පෙනීමත් අම්මගේ ඇස් දෙකේ පෙනීමත් මේ පෙනීමම නෙවෙයිද ඔව් ඈ ඔව් අම්මගේ ඇස් දෙකේ පෙනීමත් මේ පෙනීමනේ හරි ඇහැට ඇහැ පේනවද නෑ නෑ අම්මගේ ඇහැට එහෙනම් මාව පේනවද නෑ මගේ ඇහැට අම්මව පේනවද එහෙනම් දැන් දෙපැත්ත මාරු කරන්න කිව්වේ ඒකයි දැන් හරි
දැහැට හැපෙන්නේ නැහනේ. ඔව්. දැන් ඔන්න ඒ කියන්නේ ඔන්න ඇහැ කණ්ණාඩිය. එහෙනම් මේ දැන් ඇහැට මේ සියරම් පේන්නේ නේද? ඔව්. අපි හිතමු කණ්ණාඩියක් නැහැ ඇහැට. ඔව් තනිකරම කණ්ණාඩියක් විදියට ගන්න. ඔව්. මේ ආයතන දැන් ඇහැ විතරයි අපි ගත්තේ. ඔව්. ආයතන 6ම ගන්න කණ්ණාඩියක් විදියට. ඇහැ කන නාය දිව කය මන. 6ම එකම කණ්ණාඩියක්. කණ්ණාඩි 6ක් නෙවෙයි එකම කණ්ණාඩියක්. දැන් ඔහොම අම්මගෙත් එතකොට ගන්න වෙන්නේ ඕකමනේ ওই විදිහටමනේ කොහාව නේද? ඔව් ඔව්. මේ පැත්තේ ආයතන 6ම එකම කණ්ණාඩියක් වුණාම ওই පැත්තේ කණ්ණාඩිය. ඔන්න කණ්ණාඩිය මෙතන හිටියා තිබ්බා. මේ කණ්ණාඩිය. ওই කණ්ණාඩිය ඔතන තියෙනවා. කණ්ණාඩියට කණ්ණාඩිය පේනවද? නෑ. අන්න. කණ්ණාඩියට කණ්ණාඩිය පේනවා. දෙකම කණ්ණාඩිය දෙන්නම කණ්ණාඩිය කියලා බැලුවා. එතකොට ඇකින් නෙමේ ඇහෙන් නෙවෙයි දැකලා තියෙන්නේ. ශූන්‍ය. දැන් ශූන්‍ය කණ්ණාඩි කණ්ණාඩි ඇල්ලුවාම ශූන්‍ය වෙනව නේද? ඈ. කණ්ණාඩි තියෙන කණ්ණාඩි ඇතුලේ තියෙන රූපේ ඇස් දෙකෙන් පේනවද? නෑ. මේ කණ්ණාඩි ඇතුලේ තියෙන ඇස් දෙකෙන් පේනවද? නෑ. නෑ. දෙක 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 පේන්නේ. පේන්නේ. නෑ ඒක තමයි මේ මේ එකේ තේකයි කියලා. මේ එකම තමයි මේ වෙන්නේ. මට ඒක තේරෙන්නේ නැහැ. තේරෙනවද? මේකම තමයි ඒ වෙන්නේ. මේ මම මෙහෙම බලනකොට කණ්ණාඩියන්නේ දැන් කාගේ රූපෙද පේන්නේ මේ? මලක තමයි දවනවා පයින්නේ. ඔව්. දැන් ඒකනම් මම කිව්වා අර කතාව ලියාගෙන ඒක පැත්තකින් තියන්න කියලා. ඔව්. ඒතර මනස පනවන්නේ දැන් මනසත් කණ්ණාඩියක් බවට පත් වෙලා නැහැ. කණ්ණාඩියට මුකුත් වෙන්නේ නැහැ නේ. ඇහ කන නහය දිව කය මන කියන ආයතන හයම එකම කණ්ණාඩියක් කරාම මනස පනවන්න බෑ වර්තමානයේ. දැන් අපි මෙහෙම බලනකොට මනසෙන් පැනවෙනවා ඒක පැනවෙනවා නම් ඒක දෙවෙනි දෙවෙනි ඒ අවටිම දෙවුනුවරයන් අවිද්‍යාව. ඒක තමයි අවිද්‍යාව. අවිද්‍යාවට යන්න කලින් තමයි මේ කිව්වේ. ඒ කියන්නේ පංචස්කන්ධ මට්ටම. හරි හරි හරි. උපාදාන ස්කන්ධයට ගියාම තමයි බාහිරින් අම්ම පෙනෙන්නේ. අන්න ඒතකොට රැවටිලා. ඒතරෝ පේන මට පේන අම්මා, අම්මට පේන මම, අම්ම වල්ලන්න පුළුවන්. එතකොට රහතන් වහන්සේ කෙනෙකුට අඳුරා ගැනීම තියෙනවනේ. ඔව්. නමුත් ප්‍රඥාව විතරයි දැන් අතරමැද ප්‍රඥාව කියන එකද වෙනස. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙකුට රැවටීමනේ. උපද්දවාගෙන පරිහරණය කිරීම. උපද්දවාගෙන හදාගෙන බලන්න. ඒකෙන් දැන් රහතන් වහන්සේ කෙනෙක් ඇහැට පේනවාද? දේ ඔය උපමාව ගත්තේ බාහිරින් නේ. ඒතකොට ඒකටත් අපි අහුවෙනවා. ඒ එහෙම බලන්න බෑ. ඒක රහතෙක් ඇහැට පේන්නේ නැහැනේ දැන්. දැන් කණ්ණාඩියක් කියලා ගන්නකො රහතෙක් කියන්නේ. කණ්ණාඩියෙන් අහන්නකො දැන් කොහොමද පේන්නේ කියලා. කණ්ණාඩියෙන් පේන්නේ දිනවද පේන්නේ? රහතෙක් කියන්නේ රූපයක් නෙවෙයි, කෙනෙක් නෙවෙයි. රහතෙක් කියලා කෙනෙක් නෑ ලෝකේ. ලෝකේ ශූන්‍යයි, අන්න එතන රහතයි ඉන්නේ. ලෝකේ ශූන්‍ය වෙච්ච තැන රහතයි ඉන්නේ. ලෝකේ ශූන්‍ය වෙච්ච තැන රහතෙක් ඉන්නවා. ලෝකෙන් රහතෙක් හොයන්න බෑ අපිට. කොහොමද හොයන්නේ? රූපෙන් හොයන්නද? හඬින් හොයන්නද? බෑ, හොයන්න බෑ. ඒ රහතෙක්ට පේන්නේ කොහොමද කියලා ඒ අහන ප්‍රශ්නේ වැරදි. නෑ මම ඒක ඇහුවේ ඒ ස්වභාවය දැනගන්න නෙමෙයි. එතකොට ඒක ප්‍රාමණ ලෝකේ එයා ගනුදෙනු කරන්නේ එතකොට නොරැවටීම කියලා තැන් ඉන්නකම ගනුදෙනු වෙන්නේ නේද? ඒ කියන්නේ උපද්දවාගෙන හදාගෙන බලන්න. ඒක උකදී උපද්දවාගෙන පරිහරණය කිරීම. අප්පටිච්චිත විඥානය. තුන්වෙනියස හත්වෙනි ඉන්ද්‍රිය. ඒතර පේන්නේ ඇහැට නෙවෙයි හත්වෙනි ඉන්ද්‍රියට. රස දැනෙන්නේ, ගඳ සුවඳ දැනෙන්නේ, ස්පර්ශ දැනෙන්නේ හත්වෙනි ඉන්ද්‍රියට. ඇයි දැන් මෙතන ආයතන පනවන්න බැරුව යනවනේ? කණ්ණාඩියක් වුණාම කණ්ණාඩියේ බෙදීමක් නැහැ නේද? දැන් කණ්ණාඩිය ඉස්සරහට ගිහ ලොමම කරාම ඇසීම කොහට දැහෙන්නේ? කණ්ණාඩිය ඇතුලේ තියෙන කන් දෙකට දැහෙන්නේ. අන්න කණ්ණාඩිය ඇතුලේ තියෙන කන් දෙකට ඇහෙන්නේ නැහැ. කණ්ණාඩිය ඇතුලේ තියෙන ඇහැට පේන්නේත් නැහැ. එතකොට කණ්ණාඩිය ගන්න හත්වෙනි ඉන්ද්‍රිය කියලා. ඒක උපමාවක් කියන්නේ කණ්ණාඩිය තමයි හත්වෙනි ඉන්ද්‍රිය. කණ්ණාඩිය තමයි හත්වෙනි ඉන්ද්‍රිය. එකක් තියෙනවා. ඔයාලට ඇසීම, පෙනීම, ගඳ සුවඳ දැනීම, රස දැනීම, ස්පර්ශය, සිතීම කියලා හයක් තියෙනවනේ. අතන එකයි තියෙන්නේ. එකක් තියෙනවා. ඔබ දිත්තේ පැනෙන්නේ. රස දැනෙන කෙනා නැහැ. ගඳ සුවඳ දැනෙන කෙනා නැහැ. සද්ද ඇහෙන කෙනා නැහැ. පේනවා පේන කෙනා නැහැ. පේන කෙනා නැහැ කියන්නේ අහවල් එක පේන්නේ නැහැ.
අහවල් එකක් පේන්නේ නැහැ. පෙනීමක් තියෙනවා අහවල් එකක් පේන්නේ නැහැ. කන්නඩීට පෙනීමක් තියෙනවා කන්නඩීට අහවල් එක පේන්නේ නැහැ නේ. अतीत रूप कन्नाडी अतीत रूप गुप्री कन्नाडी अति रूप वेटन අනාගත රූප වැටෙනවද නෑ වර්තමානේ වැටෙනවා අන්න වර්තමානේ වැටෙනවා කියලා එවටීම වර්තමානේ කන්නාඩියට වර්තමාන රූප වැටෙනවා කියලා කන්නාඩිය දන්නේ නෑනේ නෑ නමුත් දැන් අපි දන්නවනේ වර්තමානේ කන්නාඩිය රූප වැටෙනවා කියලා ඒ කියන්නේ කන්නාඩිය රැවටිලා නෑ අපිට රැවටිලා තියෙනවා අන්න ඒකෙන් නිදහස් වෙන්න උපමාවක් ගන්නවා මෙන්න මෙහෙම කන්නාඩියක් ගන්නවා අපි අරගෙන ඔහොම මෝන බල මුණ කන්නඩියෙන් පැත්තකට දානවා. දැන් කන්නඩිය මුණ තියනවාද? නෑ. කන්නඩිය මුණ නෑනේ. නෑ. හරි. ඉබෙන්න කලින් කන්නඩිය මුණ තියනවාද? නෑ. ඔන්න ඉබුණාට පස්සේ තියනවාද? ඉබුණාට පස්සේ තියෙනවා. ඈ? නැකකට නැහැ කියන එක තමයි තේරෙන්නේ. ඔව්. දැන් මේ ඔන්න බැලුව කන්නඩිය මුණ බලලා මොන බැලුව ඔන්න කන්නඩියෙන් බලලා ඉවරයි. බලලා ඉවරනේ. දැන් තියෙනවද? නෑ. ඔන්න දැන් ඔද ඊළඟ පාර බලන්න කලින් දැන් ගණ්ඩ වෙන්නේ වුණාට බෙන්ඩ කලින් කියන එකනේ දැන් ගණ්ඩ වෙන්නේ නේද? දැන් අනාගතේ ඔන්න කන්නඩිය මෙහෙට එනවා. ඒක අනාගතේනේ. ඒ කියන්නේ ඉබෙන්ඩ පෙර. ඉබෙන්ඩ පෙර කන්නඩිය මොන තියෙනවද? නෑ. ඒත් නෑ. නෑ. කන්නඩියට කාල තුනම නෑනේ. කන්නඩියට කාල තුනම අතීතෙත් නැහැ වර්තමානෙත් නැහැ අනාගතෙත් නැහැ මෙහෙම ගත්තාම අතීත වර්තමාන අනාගත කියන තුනම මේකට පණවන්න බෑනේ පණවන්න බෑ නේද මෙහෙම කරත් පණවන්න බෑ නේද මෙහෙම කරත් පණවන්න බෑ මෙහෙම කරත් පණවන්න බෑ නේද කන්නඩියට පණවන්න බෑ හරි කන්නඩියට පණවන්න බෑ ඔන්න කන්නඩිය දැන් ඔන්න කන්නඩිය ඔන්න බලන්න පෙර දැන් මේක තියනවාද ඔන්න ඔහම එනවා කන්නඩිය ඔන්න වර්තමානයේ පණවන්න බෑ දැන් තියනවද කන්නාඩිය තියනවද කියලා අහන්නේ නෑ නෑ කන්නාඩිය දැන් ඔබ ඕක ගන්න ඇත්තේ මේ පැත්තෙන් වෙන්න ඇති මේ පැත්ත තමන්ගේ පැත්තෙන්ද ඔබ ආවගත්තේ එතකොට පේන තියනවනේ ඒකේ දැන් මම්මි කිව්වේ ඔප්පු කරේ මේක කන්නාඩියක් කියලා ඇහැ කන්නාඩියක් නේ එතකොට ඊය හැම තමයි මේ තියෙන්නේ මේ කන්නාඩියම තමයි මේ තියෙන්නේ තේරෙනවද ඔන්න කන්නඩිය මෙහෙට කරා. දැන් ඔන්න ගන්න බලන්න පෙර කන්නඩිය මොන තියනවද? තියනවද? නෑ. නෑ. ඒ කියන්නේ මේ කන්නඩියට අනාගතයක් නෑ කියන එක. බලලා ඉවරුණාට පස්සේ කන්නඩිය මොන තියනවද? එන අතීතේකුත් නෑ. වර්තමානයේ කන්නඩිය රූප වැටෙනවා කියලා කන්නඩිය දන්නවද? නෑ. නෑ. දැන් කන්නඩිය දන්නේ නැහැ රූපේ ගැන. ඒකම තමයි මේ. ඇහැට තමයි දැනගන්න තියෙන්නේ. ඔයදී. එතකොට හිතන්නේ හිතීමක් කියලා දෙවනවා කියන්නේ නැති වද පොදුවේ. ඈ? එතකොට දැන් අපිට හිතෙනවනේ තියෙනවා කියන්නේ. අර දැන් ඒ හිත අපි අතෙන්දි ගලව ගත්තනේ. අයින් කරන්නේ. ඒ හිත කලින් අයින් කරේ. හරි. හරි දැන් මනසෙන් පස්සේ තියෙන්නේ. හරි දැන් මනස ලියහගමුකෝ. මනසින් ගැටේ ලියහගමු. ඔන්න දැන් මනස තියෙනවා. ඇහික පස්සේ හරියද? ඇහි ගැටලුව හරියද? ඇහට පේන්නේ නැහැ කියන්නේ පැහැදිලි. හරි. අනේ දැන් මනසට යා. දැන් ඔන්න මනසත් ගන්න කන්නඩියක් විදියට. මනසේ තියෙන්නේ ඇහ කන නහය දිව කය කියන ආයතන පහෙන් ගිහපු දේවල් නේද ඔය මනස ඇතුලේ තියෙන්නේ. වෙන මොනවද නැන්නේ? ඇහ කන නහය දිව කය කියන මේ පංචේන්ද්‍රයන්ගෙන් ගිහපු දෙයක් නේ ඔය මනසේ කොහේ හරි තියෙන්නේ. වෙන මොනවත් ඕකේ නැහැ නේද? ඇහැ කන නහය දිව කය කියන ආයතන පහෙන් ගියපු දේවල් නිරුද්ධයි නේද? නිරුද්ධයිද? ඒවා අතීතයි. ඒවා අතීත දේවල්. අනාගතේ ඇහැ කන දිව කය
කියන ආයතන වලින් එන දේවල් ඇවිල්ලා තියෙනවද? නැහැ. ඇවිල්ලා නැහැ. එහෙනම් අතීතේ ඒවා ඇහිච්ච පෙනිච්ච ඒවා අවසන් අනාගතේ ඒවා ඇවිල්ලා නැහැ. මේ මොහොතේ එහෙනම් මනසක් පණවන්න පුළුවන්ද? මේ මොහොතේ නැහැ. අර කන්නාලි උපමාව ගන්න මනසට. මේ මොහොතේ මනසක් පණවන්න පුළුවන්ද? දැන් අතීතයේ කනට ඇහිච්ච දේවල් ඉවරයි. දැන් මං කියන්නේ ඇකනනාය දිවකය කියන වලින් ඉන්නේ මනස ඇදිලා තියෙන්නේ. නේද? වන්ට මනසේ වෙන මොකක්වත් නැහැ. එහෙනම් ඒ ඇහෙන් කණෙන් ගියපු දේවල් අතීතේනේ. ඒවා නිරුද්ධයිනේ. ඒවා ගන්න බෑනේ. අනාගතයේ සද්ද රූප දැන් අපිට ඇහෙන්නේ නැහැ. නේද? එහෙනම් වර්තමාන මේ මෙහි මොහොත තුල මනසක් පණවන්න පුළුවන්ද? මේ මොහොතේ මනසක් නැහැ කියන්නේ මේ කණ්ණාඩියේම උපමාව තමයි. මනසට මනස පේනවද? නෑ. ඇහැට හැපෙන්නේ නැහැ වගේ මනසට මනස පේනවද? එහෙනම් ඇස් දෙකෙන් රූපවම දකිනකොට මනස වර්තමානයේ ශූන්‍ය නැද්ද? වර්තමානයේ මනස නැහැ නේද? නෑ. කණ්ණාඩියක් වෙලානේ. ඇස් දෙකට මේ මොහොතේ හොම් පේනකොටත් මනස නැහැ නේද? නෑ. අපිට ඇහැට රූප පේන්නේ අතීතයේද වර්තමානයේද අනාගතයේද? වර්තමානයේ දැන් රූප පේන්නේ නැහැ කියන එක ඔප්පු කරගත්ත නේද? ඔව්. එහෙනම් ශූන්‍ය. අතීත අනාගත චක්කු විඤ්ඤේසු රූපීස අන්න අපටිච්චිත විඥානය කියන තැන මනසේකද? ඔන්න දැන් මනස දැන් ඇහැ කන නහය දිව කය කියන ආයතන පහෙන් ගියපු දේවල් වලින් දැන් ඔය මනස හැදිලා තියෙන්නේ වෙන මොකකින්වත් නෙවෙයිනේ. දැන් ඔය ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් ගියපු දේවල් අතීතේ වනේද? අතීතේ නිරුද්ධයි නම් මේ මොහොතේ ඇහෙන් කනෙන් ගියපු දේවල් තියෙනවද නැහැ? අනාගතයේ ඇහෙන් කනින් පේන දේවල් තියෙනවද? තාම ඇවිල්ලා නැහැ. එහෙනම් අතීතයත් නිරුද්ධයි, අනාගතයේ ඇවිල්ලා නැහැ. එහෙනම් වර්තමාන මොහොතේ මනසෙහි යමක් තියෙනවද? මොකුත් නැහැ. එහෙනම් මනස මනසට පේනවද? කණ්ණාඩියට කණ්ණාඩිය පේන්නේ නැහැ. එහෙනම් මනසත් කණ්ණාඩියක් විදියට ගන්න. එතකොට මනසට මනස කියන කණ්ණාඩියට මනස පේනවද? නෑ. එහෙනම් මේ මොහොතේ ඇත් දෙකෙන් ඔහොම බලනකොට මනසෙන් පැනවෙන්නේ නැහැ නේ මොකක්වත්? නෑ. පැනවෙන්නේ නැහැ නේද ඔහොම? ඔහොම පැනවෙන්නේ නැහැ නේද? නෑ. ඔහොම පැනවෙන්නේ නැහැ. මනස කණ්ණාඩියක් කියන්නේ. අන්නාරි. මනස කණ්ණාඩියක්. මනස පැනෙන්නේ නැහැ. ඒක අපි දන්නේ නැහැ. අර දෙකේ හිර වෙලා ඉන්නවා. අම්මට තේරෙනවද? ඔව්. ඒක ගොඩක් මේ මේ කන්නඩිය කියලා අපි සාරුණාද කලින්ම කිව්වනේ. ඔව් අන්න ඒව අල්ල ගන්න ඕන. ඒ කියන්නේ ඒක වචනයක් මිසොත් එහෙම ඇහෙන්නේ. ඔව්. එතකොට කන්නඩිය සාරුණාද මොනකටද? මනසට පේන්නේ කියන්නේ වර්තමානයේ තුල මනසක් පේන්නේ සකස් වෙන්නේ මනස සකස් වෙන්නේ වර්තමානයේ. ඔව් සයිලන්ට් කරා නෑ නේද? තාපට ડિස්ටර්බ් වෙනවා. ඒසොර මෙහෙන් අතර වෙන. මොකද්ද? අය කියන්නේ උඹ අපේ දිහෙන් අහගන්න ඔක්කොම අහගන්න. දැන් අර ඒක හොඳට ඉන්න වර්තමානයේ දැන් මනසට මනස පේන්නේ නැහැ කියන තැනින් දැන් චුට්ටක්. ඔව් දැන් මනසට මනස පේන්නේ නැහැ කියන්නේ කණ්ණාඩි උපමාවේ. ඔව්. ඔන්න දවා. ඔව් දැන් මං කියවනේ මනස සකස් වෙන්නේ අතීත අනාගත මේ අපිට ඇහින් කණින් ගිය පොදේවල් වලින් කියලා නේද? ඔව්. ආ ඇහින් කණින් දිවෙන් කයින් ගිය පොදේවල් වලින් තමයි ඔය මනස හැදියා තියෙන්නේ. ඔව්. මනස හැදියා තියෙන්නේ ඒ වලින් ගිය පොදේවල් වලින් හොඳේ? ඔව්. දැන් අපි මනස තජුට්ටක් අපි ඕ ගැඹුරු මනස හැදිච්ච තැනට යන මනස හැදුනේ කවද්ද?
අතීතේ යම් දවසක කියලා ගමු නේද අතීතේ යම් දවසකදී මනස හැදෙන්නේ නැතිද ඒ මනසනේ දැන් ඔයාලා තියේ තියන නඩත්තු කර කර මෙච්චර දුර ආවේ අපි ආපස්සට යන මනස සකස් වෙච්ච දැන් තමයි කවදා හරි දවසක දැන් මතකයක් තියනවාද එහෙම මතකයක් නැහැ නේ අනේ හැදිච්ච තැනටම ගිහිල්ලා බලමුද අපි නිකන් කාලයක් පනවගමුකෝ මේ මවුසින් ඉපදිච්ච මොහොතේ කියලා ඒ මොහොතේ තමයි අපිට මනසක් හැදෙන්නේ ඇත්ත කියලා අපි හිතමුකෝ උපමාවකට ගමු ඒ මොහොතට ගිහිල්ලා බැලුවොත් එimhe ඒ මවුසින් ඉපදිච්ච මොහොතේ ඒ මම උපමාවකට ගන්නවා ළමයා එළියෙන් බාහිරින් ළමයා උපමාවකට ගන්න ඒ ළමයාට අතීතයක් තියෙනවද නැහැ ඒ ළමයාට අනාගතයක් තියෙනවද එහෙනම් ඒ ළමයාට වර්තමානයේ මනසක් තියෙනවද නැහැ නේද අන්නේ මොහොත විදියට ගන්න මේ මොහොත ඒ මොහොත විදියට ගන්න මේ මොහොත ඒ මොහොත විදියට ගන්න මේ එහෙනම් මේ මොහොතෙත් මනසක් තියෙනවද නැහැ එහෙනම් මනස කියන එක අපි පණව ගන්න කොයි මොහොතේද අතීතය නේද දැන් අතීතය අපි මනස අදාගත තැනට ගියානේ දැන් මම ඉස්සෙල්ලා ගුවා මනස කියන එක මනස අගත වෙන්න අතීත අනාගතේ මේ ඇහෙන් කනින් අහයෙන් දිවෙන් කයින් ගියපු දේවල් වලින් තමයි මනස හැදෙන්නේ අතීතයේ ගියපු දේවල් වලින් දැන් මේ මනස රකස් වෙලා තියෙන්නේ හැබැයි දැන් අර පොඩි ළමයාට අතීතයක් තියෙනවද දැන් යාට ගියපු දේවල් නැහනේ ගියපු දේවල් තිබුණොත් යාට මනසක් තියෙනවා එහෙනම් යා අතීතයේ නැත්තම් පොඩි එකාට මේ මොහොතේ යාට මනසක් තියෙනවද නැහැ අන්නේ මොහොත විදිහට ගන්න මේ මොහොත ඒ පොඩි ළමයා විදිහට ඉන්නේ මමනේ නේද ඒ මොහොතේ විදියට ගන්න මේ මොහොත එහෙනම් මේ මොහොතේ මනසක් පැන වෙනවද මේ පොඩි කාට අතීතයක් නැත්තම් ඒ මොහොතේ නම් අපි මේ ඉන්නේ අපිට අතීතයක් තියෙනවද එහෙනම් මනස පැන වෙන්නේ කොයි වෙලාවෙද පැන වෙනවා නම් මේ මොහොතේම නේද මේ මොහොතේ නේද පැන වෙන්නේ පොඩ්ඩක් බලන්න පස්සේ ප්‍රඥායෙන් බලන්න හැම වෙලාවෙම උපත කලින් ඉපදිච්ච එක නම් එක දිගට ඉඳලා මේ දැන් ඉන්නවා නෙවෙයි. එහෙනම් මනසක් පැනවිලාම නෑ නේද? කවදාකවත් නෑ නේද? මේ මොහොතත් ඒ මොහොතම තමයි. ඒ මොහොතේම තමයි අපි ඉන්නේ මේ තාම. මනස කියන එක බොරුවක්ම තමයි. ඇස් දෙක ඔච්චර වෙලා වහගෙන ඉඳලා බැලුවත් ආය වහගෙන ඉඳලා ආයරලා බැලුවත් ආය වහගෙන ඉඳලා ආයල බැලුවත් මනස පැනෙන්නේ නැහැ. ඇයි පේන්නේ මේ? හරි. කන්නාඩියෙද මේ? පැනෙන්නේ නැහැ නේ මනස. මනස බොරුවන්නේ. බලන්න. රැවටිලා ඉන්නේ. ඒ ස්පීඩ් එක වැඩි කියන්නේ මේ රැවටිලා ඉන්නේ. ඔව් කන්නඩි උපමාව කියලා තියෙන එක. ඒ අතීත අනාගත කියන දෙක හැට කනට නැහැට දිවට නැහැ. මනසට තියෙන්නේ. දැන් මනස හැදිච්ච තැනටම ගිහින්චනේ මම. ඒ වෙලාවෙත් හැදිලා නැහැ නේ. අර මනසේ මොකුත් නැති හින්ද මොනවද නැහැ. ශූන්‍යයි කිව්වේ ඒක. අතීතේ හරි වර්තමානයේ හරි කිව්වොත් අර මනසේ ටික තියෙනවා. තියෙනවා. දැන් අතීතේට දැන් මනස හැදිච්ච තැනටම අපි ගියානේ. එතන ගිහිල්ලා බලවත් මනස ඉතින් හකස් වෙලා නැහැ නේ. පොඩි කාට අතීතයක් නැහැ නේ. දැන් ආපස්සට ගියාම අපි පොඩි එකෙක් වෙනවානේ. නේද? ඉතින් පොඩි කාට අතීතයක් නැහැ නේ. අතීතයක් නැත්නම් යාට මනස පැනේනවද? පැනෙන්න බෑ. ඒ මොහොතම තමයි මේ මොහොත. එහෙනම් මේ මොහොතේ තමයි අපි ඔන්න ඉපදුනා. ඔන්න මැරුණා. ඔන්න ඉපදුනා.
ආයතන වල ඉදීම මරණය තමයි මරණය උපත මරණය කියලා කියන්නේ සමුදු ඇහුවන කිව්ව නේද සමුදේ නිරෝධය කියන එක තේරෙන්නේ නැහැ කියලා සලායතන නිරෝධා පස්ස නිරෝධ සලායතන කියන්නේ ආයතන ආයතන නිරුද්ධ වීමෙන් ස්පර්ශේ දැන් ඇහැට රූපේ ස්පර්ශ වෙන්නේ නැහැ නේද ස්පර්ශේ නිරුද්ධ වෙනවා ඇහැට හැපෙන්නේ නැහැ වගේ කන්නරි කන්නේ හැපෙන්නේ නැයි මේක නිරුද්ධයි ඒතරම් මේ තියෙන හැකින් බලනවා නෙවෙයි එක දිගට තියෙන හැකින් බලනවා නෙවෙයි මේ ඔන්න ඇහැ අදාගෙන බලන්න ඉවරයි අන්න හරියටම හරි සාදු සාදු ඔන්න යම්මත් තේරෙනවා මෙලෝදයක් දන්නේ නැති එකට තමයි මේක තේරෙන්නේ දැනගත්තොත් නම් කරදරයි අර අහපු බණ වැඩක් නැහැ එහෙම අහන්න එපා ඔව් අන්න ඒක තමයි කිව්වේ මං කිව්වේ මොන බණව පොත් බලනවා මොක බැලුවත් ඕක බැලුවහම ඊට වැඩි බණක් නැහැ ජෝකෙනි ඔක්කොම දිනේ ඔතෙන්ට එන්නේ ඔක්කොම බණ අහන්න භාවනා කරන්න ඉතින් දැන් අවල අවුරුදු 100ක් ආයෙ ගිහිල්ලා ඇවිල්ලා ඒත් වර්තමානයේ මේ කතාවම තමයි දෙන්නේ මොවිද අහන්න මේක අවසන්ම කතාව අවුරුදු 100ක් යන්න ආයෙ වාගෙන නියම අපි දැන් ඔය කියන දේ නිවනම නෙවෙයි දින්නේ ආයතන නිරුද්ධ වීම නිරෝධයමනේ දැන් ඔහොම ඔන්න ඇත්ත එක පැත්තකින් දෙවම් තියලා ඔහොම බලනවා ඔන්න ඇහැ බලාගෙන නේද ඇහැ හදාගෙන නේද බැලුවේ මේන් බලනකොට අර ඇහැ නෙවෙයිනේ හැබැයි ඒ ඇහැ නෙවෙයි නම් මෙතන ඇහැ හැදෙනවද මේ ඇහැ ඉවරයි එහෙනම් මෙතන ඇහැ හැදෙන්න බෑනේ ඇහැ හැදිලම දැන් ඔහොම ඉඳලා ඔන්න ඔහොම බැලුවා ඔන්න ඈ හදාගෙන බැලුවා මෙහෙම බල අර ඇහැ ඉවරයි නේද ඉවරයි නම් මෙතන හැදෙනවද නෑ හැබැයි මෙතන හැදෙන්නේ ඒ ඇහැ තිබුණා කියලා ඒ ඇහැ තියෙනවා කියලා රැවටිච්ච එක අන්න සමුදය ඔන්න නිරෝධය නිරෝධය දැක්කේ නැති නිසා අන්න ආයේ සමුදය තේරෙනවද සමුදය කියන්නේ හට ගැනීම හොඳයි සමුදය කියන්නේ සකස් වෙනවා කියන එක. හට ගන්න. සමුප්පාද. නිරෝධය කියන්නේ අවසන් වෙනවා කියන එක. උදය කියන්නේ හට ගැනීම. වේ කියන්නේ ඡය වෙනවා කියන එක. උදේ වැය සමුදේ නිරෝධය දෙකම එකයි. මේ වචන දන්නේ නැහැ කියලා කින්ද කිව්වේ. මොකද ඇවිල්ලා? නෑ ස්වාමීන් වහන්සේ කිව්වේ මෙතන බලනකොට ඇහ හදාගෙන බැලුවා. මෙතන බලනකොට ඇහ නැතු යනවා. ඔතන ඒක අපි හදා ගන්නවනම් හදා ගන්නවා නම් අර අවසන් වීම දැක්කේ නැති නිසා තමයි ආය ඇහක් හැදෙන්නේ අන්න සලායතන පච්ච ආය පස්ස වෙනවා පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා හරි නිරෝධය එකක් ගාය නිරෝධ වෙනවා ඔන්න ඕක තමයි නිරෝධය නිරෝධේ බවටපත් වුනහම මේ ඔය නිරෝධය පේන්න දෙයක් නැහැ පෙනීම විතරයි තියෙන්නේ පෙනීම අවසන් වෙනවා පෙනීම අවසන් වෙනවා එක දිගට යමක් පේනව නෙවෙයි අපේනීම අවසන් වෙනවා ඒ කියන්නේ ඇහැට පෙනීම අවසන් වෙනවා පෙනීම අවසන් වෙනවා ඒක නෙමෙයි ඇහැ දුන්නේ ප්‍රසාදයේ මේ මොකද ඒ කියන්නේ ප්‍රසාදයේ ගෙවෙනකොට ඒ කියන්නේ නිරුද්ධ වීම නිසානේ කාලයක් යනකොට පේන්නේ නැති වෙන්නේ තේරෙනවද කාලයක් යනකොට මේක ඇහැ පෙනීම ඇහැට පේන්නේ නැහැ කියලා කියන්නේ වයසට යද්දි ඒ නිරෝධය නිසා එතනට තමයි මේ යන්නේ. නැතු කාලයක් තිබිච්ච ඇහැ වයසට ගියාම පේන්නේ නැතු යනවා නෙවෙයි. ඇහැ ගෙවෙනවා. දැන් කැමරාවක ෂටර් කවුන්ට් එකක් තියෙනවනේ. අපි හිතමු සාමාන්‍ය ප්‍රොෆෙෂනල් ඔය කැමරාවක ෂටර් කවුන්ට් එක 105 කියලා. ඒ 105 ගියාට පස්සේ ආයෙ ඒකේ ෆොටෝ වදින්නේ නැහැ. වැඩක් නැහැ. ඒ වගේ ඇහි තියෙන ඒක තමයි නිරෝධය. දැන් ෂටර් කවුන්ට් එක අපි හිතමුකෝ 100යි කියලා. එකක් වැදුනහම මොකද එන්නේ 99ක් එනවා දෙකක් වැදුනහම 98ක් එනවා තුනක් වැදුනහම 97ක් එනවා දැන් අඩුවී වන් වේද වෙන්නේ එහෙම යෝගින් පේන්නේ නැහැ කියනවා ඔව් පේන්නේ නැහැ කියලා අපි සම්මතය කියනවා ශූන්‍යය ඒකම තමයි මේ වෙන්නේ ඇහැට එක දිගට පේනවා නේද ගෙවීමක් වෙන්නේ පෙනීම අවසන් වෙනවා සමුදේ වීමක් පේන්නේ නැහැ හටගන්නේ නැහැ කොහෙලාව දැන් මේ රැවටිච්ච කෙනාට ඕම හට ගන්නවා මේ ඇහ අදාගෙන බැලුවා මහත්ය අදාගෙන බලනවා අම්ම හැදෙනවා බිරිඳ හැදෙනවා දුව හැදෙනවා
හුතායද ඇස් කීයද දැන් ඇහැ තිනව සකස් වෙනවා කියන්නේ රූපිකුත් හැදෙනවනේ නේද ඇහැ හදනවා කියන්නේ රූපිකුත් හැදෙනවා ඔය රූප කීයද ඇස් කීයද ආයතන කීයද දැන් නිරුද්ධ වුණා නෝ මෙහෙම බලලා මෙහෙම බාද්දි මේක ගන්න බෑ මෙහෙම මේක ගන්න බෑ මේක ගන්න බෑ නෑ සමුදේ වෙන්නේ අවිද්‍යාවෙන් ඉඳලා ඒ අවිද්‍යාව නිසා සමුදේ වෙන කෙනාට රැවටීම තියෙනවා දැන් මෙතන නිරුද්ධ වෙනවනම් රැවටෙන්න බෑනේ කොහොමද රැවටෙන්නේ දැන් කණ්ණාඩිය තිබිලා කණ්ණාඩිය මිත්‍ති එල්ලනවා එල්ලුවට පස්සේ දැන් කන්න එල්ලලා මෙහෙම බැලුවාම අපි දන්නවනේ කණ්ණාඩිය රූපේ නැහැ කියලා අන්න ඒ වගේ ආයි ඒක ආයි නැවත බලයිබිලා ඕම ඕම බලනවද නැද්ද කියලා ආයි සැකේ ඕම බලනවද ඕම බැලුවොත් ආයි පේනවනේ ආයි රැවටෙනවා දැන් මෙහෙම බැලුවොත් අපි අනිවාර්යයෙන්ම දන්නවනේ නැහැ කියලා ඒක ඔප්පු කරගන්න කියලා බැලුවොත් අන්න ආයි රැවටෙනවා ඔප්පු කරගන්න බෑ ඒක ඔප්පු කරගන්න කියලා ආයි බැලුවොත් ආයි හැදෙනවා ආයි රැවටෙනවා රැවටීමෙන් රැවටෙනවා ඒ කියන්නේ මේක බලන්න යනවා කියන්නේ ආයි රැවටෙනවා ධර්මයේ දකින්න යනවා කියන්නේ ආයෙ රැවටෙනවා. දැන් මේ වලට වෙලා තියෙන එක මම මේක දකින්න යනවා. මේක කිව්වහම මේක ඇහින් බලන්න යනවා. මේ ආයෙ රැවටෙනවා. ඒ කියන්නේ කණ්ණාඩියේ බලලා ప్రత్యක්ෂ වශයෙන්ම දන්නවා දැන් මේක බලන්න කලින් කණ්ණාඩියේ මොන තිබුණ නැහැ කියලා. හරි. කමක් නැහැ. බලනකොට රැවටුණා කියමුකෝ. අහපව වෙල්ලුවාම දන්නවා දැන් කණ්ණාඩි රූපේ නැහැ කියලා. අපි පැහැදිලිවම කියන කණ්ණාඩි රූපේ කලින් තිබුණෙත් නැහැ, දැනුත් නැහැ, බලන කොටත් නැහැ කියලා. ඔයාල ඔප්පු කරගන්න කියලා ඕම් බල්. ආය බලනට ආය આવුවේ. ඒකක් තමයි වෙන්නේ. ඒක තමයි වෙන්නේ. බලන්න බෑ මේක මේ වෙලාවේ ඇහෙන එකක්. ඩායක අහගෙන ගිහින් පස්සේ දකින්න බෑ. දැන් අහලා ඉවර කරන්න. දැන් අහලා ඉවර කරන්න ඕනේ. ගිහිල්ලා බලන්න දෙයක් ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ ඒක නිසා තමයි ඇහුන්නේ නැත්තේ. නැත්තම් ආයෙ රැවටෙනවා කට්ටිය. ආයෙ ගිහිල්ලා බලනකොට ආයෙ රැවටිලා. ආයෙ එන්න වෙනවා. ඔව් අපි ගිහිල්ලා ආයෙ බලනවනේ. ඒ කියන්නේ දැන් හොඳට පැහැදිලි කරලා දෙන්න. ආයෙ අහනවා. ආයෙ අහලා ආයෙ බලන්නේ ආයෙ රැවටෙනවා. ඒකයි හොද හොද මඩේ දානවා කියන්නේ ඔය. දැන් ඔක ඇත්තටම අහලා ගිහිල්ලා රෙකෝඩ් කරලා මේ පෙන් එකේ දාලා එහෙම එකක් නෙවෙයි. ඉතින් මේකේ පෙන් එකේ දාගෙන ගිහිල්ලා හන්ද දෙයක් තියෙනවද? ආයෙ හුවත් ආයෙ රැවටිලා නේ අහන්නේ. නේද? ආ ඔබටදී ආයෙ හුව අම්මට තේරුණාද? ආයෙ හුවත් ආයෙ තේරුණා කියන්නේ අහන්න දෙයක් නෑ, දෙරෙන්න දෙයක් නෑ ඒක. අර මුළු 7-4 දවසක් අපි අර පැහැදිලි කරපු ස්වාමීන් වහන්සේත් එක්ක පැහැදිලි කරපු දේශන අහන්න ඇතිනේ. නේද? ඔව්. ඉතින් ඒ ටික තමයි මේ සරලවම උපමා දෙක තුනකින් කිව්වේ. ඉතින් දැන් නිවන කියන්නේ මොකක්ද කියන එක දැන් ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. දැන් කන්නාඩිට නිවනක් නැහැ. නිවන ඉන්නේ. ඔව්. නිවන පේන්නේ නැහැ බලන්න යන්නේ. ඒක නම් භාවනාවෙන් මොකද කරන්නේ? මොන භාවනාවක්ද ගන්න දාන්නේ? මොකද්ද භාවනා කරන්නේ දැන්? මොකද කරන්නේ නැහැ භාවනා. ඔව් නෑ මම කියන්නේ දැන් භාවනාව ගැන මොකද්ද අදහස් කරේ? ඔව් දැන් අපි මේක අවබෝධ කරගන්න කියලා හරි භාවනා කරන්න මොකද්ද භාවනා කරන්නේ? මොකෙන්ද භාවනා කරන්නේ? භාවනා කරනවා කියෙමුකෝ හරි මොකෙන්ද කරන්නේ භාවනා? භාවනා කරන එක කියන්නේ මොකටද? මොකෙන්ද භාවනා කරන්නේ? භාවනාව මොකක් හරි ගමන් නැහැ. මොකෙන්ද කරන්නේ ඒක? මාතේ ඉඳලා හිටියේ තව සමතන මොනවා නේද? ඒක සමතන ගන්න වගේ. හරි ඒක කරන්නේ මොකෙන්ද? දැන් මේ මොකේ ඒක මට හරි පරි මට ඒක තේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ මට ඒක. ඔය ආපු ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ. ඔව්. නැතිවෙලා මොකෙන්ද අහන්නේ? මොකෙන්ද භාවනා කරන්නේ? මම ඒක දන්නේ නැහැ. ඒකයි අහන්නේ. කෙනෙක් ඉන්නවා කියලා ගමු. කෙනා මොකෙන්ද කරන්නේ? කෙනා මොකෙන්ද භාවනා කරන්නේ? ඒ කියන්නේ දැන් කෙනත් නැහැ ස්වාමීන් වහන්සේ දැන්
අර කන්නඩි උපමාව ගත්තාම ඔව් එතන භාවනා කරන්නේ එතෙන්ට ඒක තියාගන්න තේරෙන්නේ නැහැ ඒ පස්සේ වැඩි ඒ පස්සේ වැඩි කියන්නේ ඒ පස්සේ මම දන්නෙත් නැහැ මේක අවබෝධ කරගන්න භාවනා කරන්න ඕනේද හරි භාවනා කරන්න ඕනි කියලා කිව්වගේ මො කවුරු හරි දැන් ඊතර මට ප්‍රශ්නයක් එනවා මොකෙන්ද භාවනා කරන්නේ දැන් මොකෙන්ද කරන්නේ භාවනා මොකෙන්ද කරන්නේ භාවනා මොකෙන්ද කරන්නේ මොකෙන් මොකෙන්ද භාවනා කරන්නේ ආයතන හයේදී නේද හරි ආයතනට ආයතන හයට එන ඕකිය සංඥා මොනවාද හරි ඒක කරන්නේ මොකෙන්ද ආයතන හයට එනවා දැන් ඔන්න ඇහැට පේනවා කනට ඇහෙනවා නාසයට ගඳ සුවඳ දැනෙනවා දිවට රස දැනෙනවා කයට ස්පර්ශ දැනෙනවා මනසට හිතනවා බලන හිතනවා කියලා ගමුකෝ මොකෙන්ද උතෝර කරන්නේ දැන් ඔන්න ඇහැට පේුණා ඉවරයි කනට ඇහුණා ඉවරයි නාසයට ගඳ සුවඳ දැනුණා ඉවරයි දිවට රස දැනුණා ඉවරයි ස්පර්ශ දැනුණා ඉවරයි ඔන්න හිතුණා ඉවරයි දැන් මොකෙන්ද භාවනා කරන්නේ නෑ මං කියන්නේ ඒ අවබෝධය කියන්නේ මොකෙන්ද කරන්නේ එතකොට එහෙම කරන්න එකක් නැහැ නේ ඔව් ඇහෙන් කරන්නද කණෙන් කරන්නද නහයෙන් කරන්නද දිවෙන්ද දිවෙන් කරන්නද නහයෙන් කරන්නද මනසින් කරන්නද බෑ නේ මොකෙන්ද කරන්නේ ආයතන ටික ඔක්කොම කන්නදීන ඔයක නැවත ඒක තියාගෙන ඉතින් ඒක කන්නදී කියනවා සිරරන්න ගෙනින් නැතු වෙනවනේ ඒ කියන ඕක අවබෝධ කරගන්න මොකද්ද කරන්න ඕනේ මොකුත් නැහැ ඔක අවබෝධ කරගන්න බෑ එහෙම එකක් අවබෝධ කරගන්න දෙයක් නෑ ඒකේ අන්නාඩිය ඇතුලේ අවබෝධ කරගන්න දෙයක් තියෙනවද අවබෝධ කරගන්න කෙනෙක් ඉන්නවා ගොඩක් අයට දේශනාව අහිලා මේ පාරවැඩ දිලා තියෙන්නේ අහලා කෙනෙක් විසින් අහලා කෙනෙක් විසින් ඒ කියපු දහම අවබෝධ කරගන්න යනවා ඒ කියන්නේ මේ ගොඩ යන්න කියලා දුන්න පවුර ඒ ගොඩ වෙලා කරේ තියාගෙන යනවා දැන් බරාඩු වෙලාද නෑ ඒ ඔළුව කරේ පුල්ලූපං ඕ භික්ඛවේ ධම්මං දේශිතාමි නෝ ගානත්තාය මහණෙනි ධම පහුරකට උමාකට දේශනා කරමි එකඩ වීම මිස කරගහගෙන යන පිණිස නොයි එක එක පාකල් යවන්න ඕනේ නැත්තම් කාට හරි ගන්න ගහක කනක ගැට ගහලා යන්න ඒකේ එහෙමකක් නැහැ ඒකේ ධර්මයේ කියලා එකක් නැහැ ඒකේ අසුචි පොඩ්ඩක් තිබුණා ගඳයි ඒක අවබෝධ කරගන්න කියලා දෙයක් නැහැ. අවු මුකුත් නැහැ අවබෝධ කරගන්න. ඒක මොනවද තියෙන්නේ? ඔව්. දැන් අපි නිරුද්ධයි කියන්නේ. මතකයක් කොහොමද අපිට ඉතුරු වෙන්නේ? ඒක සම්මතයේ කාය විඥානයත් එක්ක වෙන දෙයක්. ඒක ඇත්තටම මතකය ඉතුරු වෙනවා කියන්නේ ඒක මේ බාහිරින් හම්බ වෙනව නෙවෙයි අපිට. ඒක නා අවුරුදු 10කට කලින් දැකගෙන ඔබට අද හම්බ වෙනවා. ඒතරොප කතා කරන්නේ අවුරුදු 10කට 10ක ඉඳලා මේ මොහොත වෙනකන් සිද්ධ වෙච්ච දේවල්ද අවුරුදු 10කට කලින් වෙච්ච දේවල් ගැන කතා කරන්නේ ඇත්තටම. ඒක තමයි ඒකෙන් තමයි අඳුරගන්නේ. එතකොට අපිට මේ මොහොතේදී කෙනා නෙවෙයි අඳුරගෙන තියෙන අතීත කෙනා. ඒ අතීතයේ ටික කොහෙද තියෙන්නේ? ඒක තියෙන තැනක් එහෙම බලවන්න බෑ. ඒක අනන්ත වූ අවකාශය තුළ මේක යුනිවර්සල් ස්ටෝරේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ විශ්ව විඥානය. එහෙම නැත්නම් කොහේරි ගබඩා වෙලා තියෙනවා. අපි ඔය දැන් කියන්නේ මේ දැන් ක්ලවුඩ් ස්ටෝරේජ් කියලා කියන්නේ. අපි දැන් හැම එකම සිංක දැන් iPhone Android ඔක්කොම සිංක් වෙලා තියෙන cloud එකටනේ. ඔව්. දැන් අපි කන්නේ ඉස්සර නම් ඒක තුන්නේ දැන් Google ආවට පස්සේ අපි contacts එකේම ඉස්සර sim එකෙන් save කරන්නේ. දැන් mail එක දුන්නාම Google එකේ sync වෙනව නේද? ඔව්. ඊට පස්සේ අනේ ඕනම් phone එකකට mail එක දීලා මේ sync කරාට පස්සේ download වෙනවනේ. ඒ වගේ එකක් තියෙනවා. ඒ උපමාව ගන්න. ඒක තියෙන්නේ කොහෙද දැන් cloud එක ඇහුවොත් එහෙම කොහෙද තියෙන්නේ? අපිට physical location එකක් කියන්න පුළුවන්. US වල හරි ඩුබායි වල කොහේ හරි තියෙනවා කියලා. නමුත් දැන් cloud කිව්වහම කොහෙද තියෙන්නේ කියලා අපිට කියන්න බෑ. එහෙම ගන්න නෑ.
ගත්තයක් ආවම ඒ ටික කොහෙන් හරි එනවා. ඔව්. ඉන්ටර්කනෙක්ටඩ් ඔක්කොම. ඒ කියන්නේ ඔබට තියෙන ටිකම තමයි මට තියෙන්නේ. ඔබට පේන ටිකම එන ටිකම තමයි ඔකට දෙන්නේ. දැන් මොබයිල් ඩිවයිස් ඩිවයිසස් තියෙනවානේ. දැන් Google ගිහිල්ලා වැයා මයි කියලා ගගහම් තමන් ඉන්න තැන ලොකේෂන් එක පෙන්නනවානේ. නේද? ඉතින් ඒකට ඒ තම තමන්ට පෙන්නනවානේ ඒක. ඒකම තමයි. ඒකම තමයි වෙන්නේ. हॉस्पिटल सर्वे का सर्वे हेम कंपनी सर्वे नेटवर्क अभी तो नेटवर्क कंप्यूटर्स दाकती है लक्ष्य कर दी नाम एक सर्वे कला मेल सर्वर बैकअप से एक सर्वे दी इतने मन वारी मेशीन दाहेम एक लक्ष्य की एक मेशीन मैं सर्च कर सर्वे की तीन के तग्ल अब गंड पुलवाणी ये वागे अभी उपमा वक्य है ना इतना उड क्लाउड के तीन लोग डेटा बेस उड़ तीन उड अभ्यवकाश तीन एक हेम मनुष्य आटम एक कनिकला हेम मनुष्य आटम एक कनिकला तीन हिता उपमा वक्या सम्मत वैसे नीकेंगे इतकोट दिखला मिथन तम ऐक्स मोबाइल विद्युत मेक तम तम इधर मोबाइल गूगल की मनोहरी ओम सर्च कर पास पेनवाणी इमेज गूगल की सर्च कर पेनवाणी इवा मैं ओम बाल वाला सर्च कर टाले इधर कोई तीन क्लाउड इतना स्पीड इतने विश्व विश्व धनमती है विश्वकोश आई आना ओण प्रश्न उत्तर तीन इकन अपी अभी अपी गेट वाल कनेक्टा तम अभी कनेक्टा ඕන එකකට උත්තර තියෙනවා. අපි දන්නේ නැහැ දැන් Google එක දන්නවද Google එක තියෙන දේවල් දන්නේ නැහැ නේ. ඔච්චර තියෙනවා. ඔව්. ප්‍රශ්නේ ආවම තමයි උත්තර ඒ වගේ තමයි. පැනලා දෙන්න බෑ මේ. දැන් Google එක අපිට මුකුත් කියන්න යන්නේ නැහැ නේ. යාගේ මොනවද කියන්නේ? මොනවාරි ඩීටේල් එකක් දුන්නොත් තමයි ඉතින් උත්තරේ. ඔව් දැන් search engine එක තමයි මේක වලගේ. දැන් Google එකේ search engine එක අර ඒකනේ. මේ මේ අපේ මේක. වෙන මට මම IT කරපු නිසා මම ඒ උපමාවෙන් කිව්වේ ඒකයි. कीबोर्ड पावचला ඉගෙනෙමි Google එක Google එක දැන් Google එකකින් අහන්න Google වම් කවුද කියලා එතකොට යා කියනවා මම කවුද කියලා සර්ච් කරලා බලන්න Google එකෙන් අහලා ඒ වගේ තමයි ඒක හැබැයි Google කියන්නේ කෙනෙක් කියන්නේ නෙවෙයි අන්න ඒ වගේ එකක් එතකොට अपडेट දැන් හදලා තියෙනවා ඉමේජ් මොකද ඒක මට මතක නැහැ අපිට ඩේටා ටික දුන්නාම එයා චිත්‍රයක් අඳිනවා චිත්‍රය අඳිනවා අපි හිතමු නිකන් කාසල්ලයක් හදන්න කියලා මොකක් හරි ඒක ලොකු වනාන්තරයක් මැද තියෙන හොඳ මේ පැරණි
කලකුටුවක් කියලා ඒ ඩීටේල්ස් ටික දුන්නාම එයා චිත්‍ර අඳිනවා. කොහොමද ඒක අඳින්නේ? දැන් මිනිහයාට කියනවා, මට කියනවා, මට මිනිහයෙක් හොඳ චිත්‍ර අඳින ඩ්‍රොයින් කරන මිනිහෙක්ට කියනවා ඩීටේල් දෙනවා, මට ලොකු වනාන්තරයක තියෙන පරණ ඉපැරණි මේ මාලිගාවක් අඳින්න කියලා. එයා නම් එතකොට වාට කොහොමද ඒක පාටෙන් ඕනි මල් වැල් තියෙන දියසෙල් කාපු කඩනම් වෙච්ච ගොඩ නැගිලි තියෙන ලොකු කණු තියෙන කියලා ඩීටේල් දුන්නා. එයා අඳිනවනේ. ඒකම තමයි අරග. ඒක දැන් Google එකට දේ ප්‍රෝග්‍රෑම් එකට දුන්නාම එයා ඔන්ලයින් එක يعني එයා කරන්නේ ඒක ඔන්ලයින් එකක්. ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක ඔන්ලයින් වැඩ කරන්නේ. මේ දුන්නට පස්සේ ඩීටේල් දුන්නාම එයා ඉමේජ් මේ يعني ලෝකේ හැමතැනම තියෙන ඉමේජස් වල කා ඒ කියන්නේ මාලිගාවට අදාළ කරන මාලිගාව කියලා ගැව්වාම ඒකට අදාළ කරන ඉමේජ් ටික හොයලා 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 ඔක්කොම එකට ඒ තොරතුරු අරගෙන එකක් හදලා දෙනවා. ඒක වෙන කොහෙවත් නැහැ. ඒක වාට පේන එක මට පේන්නේ නැහැ ඒකට. ඒකයි ඒක නෙගට් වෙනස් කියන්නේ. අද ලෝකේ තේරුම් ගන්න මගේ ලෝකේ තව කෙනෙක්ට තේරුම් ගන්න බෑ කියන්නේ ඒකයි. මට පේන එක මට විතරයි පේන්නේ. වෙන කාටවත් පේන්නේ නැහැ. අන්න එහෙම එකක් තියෙනවා මතන. ඒතර මේකේ තියෙනවා සෑහෙන විස්තර. අපි දන්නේ නැහැ. අපි දන්නේ ඔයාලා ආවට පස්සේ. දැන් මම කියන දේවල් මම පස්සේ අහනවා. ඒතර ඒ වගේ මට අහන්න දේවල් තියෙනවා. මම දන්නේ නැහැ. ඒක මම බන දන්නේ නැහැ. ඒ වගේ තියෙනවා. හරි කොහොමද? එම්ටි දැන් මේ පුටුවෙන් බැහැලා ඊට ගහම මේ මම ඉන්නේ වෙන කෙනෙක්. ඒතකොට වෙන කෙනෙක් කියන්නේ අර ගමේ මිනිස්සුන්ගේ හාමුදුරුවෝ. එයාලගේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න කෙනා තමයි ඉන්නේ. මම නෙවෙයි. මෙතන ඉන්නේ ඔයාලගේ කෙනා. අන්නේ වගේ කයි මායාවක් කියන්නේ. ඒක අහුවෙන්න පරවට ඉන්නේ කියන්නේ මම මෙතන ඉඳලා මේ පුටුවෙන් බැහැලා එළිය ගිහිල්ලා එළිය හැදෙනවා නෙවෙයි. ඒකෙන් දැන් එහෙමනේ වෙන්න ඕනේ. එහෙමනේ වෙන්නේ. ඒ කියන්නේ මෙතන ප්‍රෝග්‍රෑම් එකක් නැත්තම් මේ ප්‍රෝග්‍රෑම් දැන් ඔයාලා ඇවිල්ලානේ ඔයාලට අවශ්‍ය දේවල් ටික මෙතනින් ගත්තේ දැන් නේද? එහෙමනේ නේද? අවශ්‍ය ටික අහගත්තේ ඔයාලනේ ගත්තේ. ඔව්. දැන් මම මේ පුටුවෙන් වාඩි වෙලා එළියට ගියාම එළියේ ඉන්න අයට ඕන ටික තමයි මම ගන්න. තේරෙනවද? එක්ක හොඳ එක්ක නරක. ඒ කියන්නේ මේ ගමේ ඉන්න අයට ඒ ටික යාලා ගන්න. ඒ ටික ගන්න. ඒ අපිට මුකුත් ඒවට කියන්න බෑ, කරන්න බෑ. එයාලා තමයි අපිව හදාගන්නේ. මං කේන්ති ගිහිල්ලා බැන්නොත් ඒත් එයාලා එක කරන එක. ඒක දැන් අවශ්‍ය හැදී ගන්නවා කියන්නේ යන්නේ කරේ. මෙතන වඩුණාම මෙතන. ඒ ඔයාලගේකට. ප්‍රෝග්‍රෑම් එකක් නැහැ. නිශ්චිත හැදයක් නැහැ. නැහැ. Google එකේ ඉන්නවනේ අපි සර්ච් කරන එක නතර කරාම එයා පාඩුවින් නිකන්ගේ මුකුත් ඒකේ සර්ච් කරලා වෙන්නන්නේ නැහැ. ගුණ හත් සර්ච් කරත් වෙනවා. ඔව් ඕන එක. ඒ අන්තිකයි මේක කියන්න බැරි පරාසයක් තියෙනවා. වෙන්නේ. ඒක ඒතකොට අපි නෙවෙයි. අපිට හොඳ කරගන්න ඉන්නේ නැහැ, නරක කරගන්න ඉන්නේ නැහැ. දැන් Google එක කාටවත් හොඳ නරක කරන්නේ නැහැ නේද? ඒ වගේ. ඔව් දැන් මම දන්න හින්දා තමයි ඒකෙන් කියන්නේ. ඒ වගේ තමයි. ඒ වගේ ඒකම තමයි වෙන මොකක්වත් නැහැ. කෙනා කෙනා හොඳ කරගන්න. පිළිහිනවා නම් ඌ පිළිහිනවා, හොඳ නම් මම හොඳම තමයි. ඒතර රෝහන්සේගෙන් අපි ග්‍රහණය කරගන්න ප්‍රමාණය තීරණය වෙන්නේ තේ එක එක කෙනා ගේ ස්ටෝරේජ් එක ගන්න ඕ පැත්තේ තියෙන. පර්ෆෝමන්ස් නේද කියන්නේ. ඒ අනුව තමයි. ඒ වගේ එකක් තියෙනවා. ඒකනේ දැන් එතකොට අර මේ කොළෝකේ කොයි හිටියත් අපි සම්බන්ධ වෙලා ඉන්නේ මේකට. ඔව්. එතකොට අවශ්‍යය ඒක ඇති ඒක පුදුම කතාවක් ඉතින් ඒක. තේරෙන්නේ නැහැ මේ ඔය අපි දන්න දේවල් කියන්න බෑ ලෝකෙට. ඒ අපි දන්න දේවල් අපි දන්නේ නැහැ. ගමේ ඉන්න ගමේ වාසියෙන් තිබ්බට
විශ්වවිඥානය කියන්නේ ඒක. ඒක සියල්ල තියෙනවා හැබැයි කිසිවක් නැහැ. සියල්ල තියෙනවා කිසිවක් නැහැ. Google එකේ ඔක්කොම තියෙනවා මුකුත් හොයන්න නැති තාක්කල් නැහැ. ඒ වගේ. නෑ නෑ Google Google කියන්නේ දැන් දන්නේ නැති එකට කිව්වොත් එහෙනම් Google කියලා උවිතයි මිනිහෙක් කියලා. මිනිහෙක් කියලා හිතයි. දන්නේ නැති එකට කිව්වොත් මොකුත් නෑ නේද? නමුත් ඔක්කොම තියෙනවා නේද? ඒක බැලුවාම Google කියලා මොකක්වත් නෑ ඒක. හැබැයි ඔක්කොම තියෙනවා ඒක. ඒක වනවා. ඒ කියන්නේ ඔක්කොම තියෙනවා කියන්නේ. අම්මට ඒ ටික තේරෙන්නේ නැතුව ඇති නේ. තේරුණාද දැන්? Google කියන මොකක්ද කියලා හැම යාද? දන්නේ නැහැ. දැන් මෙතනදී මගින් ඇහුවොත් ඒවා කෑමක් හදන්න කිව්වොත් මම දන්නේ නැති කෑමක් මම දන්නේ නැහැ හදන්න. හැබැයි ලෝකය ගැන සියල්ල දන්නවා. මොකද ලෝකය කියන්නේ ආයතන පහේ පහළවි. අන්න ඒක තමයි සර්වතාඥානයි. සර්වඥතාඥානයි. මගේ ලෝකය ගැන සියලු දේ මම දන්නවා. ඒක දැනගත්තා මෙතන. ලෝකේ පාලනයම දන්නේ නැහැ. ඒක ලෝකේ කියන්නේ අර මෙතෙන් තමයි එළියට යන්නේ. මේ ගේට් එක ඇරලා තියෙන්නේ බොහොම ටික කාලයක්. ඊට පස්සේ වාහන යනවා. ඒ කියන්නේ මේ ගේට් එක වැඩි කාලයක් ඇරලා තියන්නේ. වාහන ප්‍රඥාවන්ත පිරිසක් ඉන්නවා. ඒ පිරිසෙන් කන් තමයි අපි ඉන්නේ මෙතන. ඒ ආවට පස්සේ අපි වැඩි කරා. අපි යනවා. ඒ වෙනකන් අපි මේ කය මේ විපාකයේ විපාක කය මේ උපදේට කියන්නේ මේ ස්කන්ධ පරිහරණය සිද්ධ වෙනවා. ඒක විශ්යෙන් එවනවාද එහෙම නැහැ. ඔව් විශ්යෙන් තමයි පාලනය වෙන්නේ. අපි කරන්නේ නැහැ මේ. දැන් ඔබ වහන්සේලා මේ පාලනය වෙන්නේ විශ්යෙන්. මිතලෙට ගලක් දාන්නේ. ඔව් ඒකට. ඒක නම් සම්මතියෙන් අයින් වෙලා සම්මතිය තුල ඉන්නවා. වදම් තමයි කරන්නේ. කිසිම දෙයක අයිතියක් නැහැ නේ අපිට. ඉන්න තැන තමයි ඔක්කොම. නමුත් ඒ සියලු දේ සිද්ධ වෙනවා. එහෙම එකක් තියෙනවා. මේ තැන වුණත් එහෙම තමයි යන්නේ. මේ කිසි දෙයක් ඒ කියන්නේ මමගේ සැලසුම් මම හිතනවා විතරයි මේ. ඒ වැඩේ වෙනවා. හිතනක මට තියෙන්නේ ඒ කියන්නේ මට තියෙන්නේ මේ මට පැවරණ එක මේක. එතකොට ඒක කරනවා විශ්වෙන් කියනවා මෙන්න මේව තමයි වෙන්න ඕනේ කියලා. ඒතර මේක හිතන විතර ඒතර ඒක නිර්මාණය වෙනවා ඒ වගේ තියෙන්නේ. නම් මේ කිනා කිනාට එහෙම පැවරිච්ච දේවල් තියෙනවා. ඥාන ඒ කියන්නේ ඇක්සස් ඕන තරම් තියෙනවා. ඉතින් ඕන තරම් මේ විශ්වේ තියෙනවා. ඉතින් ඒක ගැලපෙන අයට මේක හම්බ වෙන්නේ. හැමෝටම හම්බ වෙන්නේ නැහැ ඒක. ඒක තියෙන්නේ. දැන් Google එකට කනෙක්ට් වෙන්න ඕන තරම් උතනකින් පුළුවන් වුණාට මේ විශ්වයට කනෙක්ට් වෙන්න බෑ මතනකින්. ඒවා රහස්‍යගතව තියෙනවා. ඒවා තිබුණත් අප්‍රසිද්ධයි. ඒක ප්‍රඥාව දින අය තමයි හොයාගෙන යන්නේ. මට කලිනුත් කතා කරා නේද? කලිනුත් කතා කරලා පෙට්‍රල් හොයාගන්නවා නේද? හරි හරි. දැන් මාස 3කට. ඔව්. නැත්තුවටම නැතුව කාලයක් තිබ්බා. මම මේ නම්බරෙත් සේව් කරලා තියාගත්තේ නෝකුවේ ඉඳන් මේ කෝල් එකක් ආවොත් මම ආන්සර් කරන්න කියලා වාර කියන්න බෑ. මොකද දෙල්ගොඩ හරි මොකක් හරි කියලා මම සේව් කරගන්න නැත්තේ. හරි ඒ වගේ ඉතින් කොහොමද මේ සතියකට සැරයක් වගේ කවුරු හරි එනවා. මේ අපි දන්නෙත් නැහැ ඉතින් එහෙම ඇවිල්ලා. කටබුහන්ට මන් දන්නේ නැහැ මොනවද කතා කරද්දී කියලා කියන්නේ දන්නේ මොනවද
අර නම්බර් එක දෙන්න මට එකපාරට මටම දැම්ම කතා කරන්න ඕන කියලා වෙලද මම වාස දැකලවත් නෑ දැන් දකින්නකොට මම මොනවද දැක්කේ හා නම් මට ෆෝන් එකේ මේ නම්බර් වල කතා කරන්න ඕන කියලා ඉතින් ඒක මම ඉතන තම කතා කරේ කතා කරලා හරි තමයි තියෙනවා එහෙම තමයි සුසුකම් තියෙන සුසුකම් තියෙන අයට එහෙම ඉතින් ඒක එහෙම සංඥා වෙනවා ඒක හේතුඵල ධර්ම මම මෙයාට එනකොටත් කොහොමද ස්වාමීන් කවුද මොනවද දන්නේ මම ගියත් මමවත් දන්නේ නැහැ කියලා මෙයාට කිව්වා මොනව හගන්න යනවද මොනවද එනවද කවුද එනවද කියලා මම දැනගෙන නැහැ දැන් ඔයාලා ඉන්න කලින් එහෙම මම දන්නෙත් නැහැ මම කියන්නේ මාව එහෙම එකක් දන්නේ නැහැ දැන් මේ කී වෙච්ච ඒවා කලින් කී වෙලා නැහැ අද අද තමයි කියවුනේ. එහෙනම් ඒ දෙයි හොඳට මගේ channel එකේ තියෙන දේශනා ඒක දන්නවද? ඔව් channel එකක් තියෙනවා. ඔව්. මොකක්ද channel? මම ඒක දාන්න link එක. මේ channel එකට මම upload කරනවා. ඔව්. ඒක කවුරු යහන්න ආනවනේ. ඒක ඉතින් අර මම subject එක දන්නේ නැහැ ඉතින් අර මේක තියෙන වෙලාවක ඒක විනෝදයක් ඉතින් මම කලින් ස්වාමීන් වහන්සේ channel එකත් මමනේ කරේ. ඔව්. ඉතින් අර ඒ පොරොද්දට ඉතින් අර එක විෂයක් නිසා මම දන්නේ නෑ. පැහැදිලා ගොඩක් හදලා පුරන්ද? අවුරුදු 25ක් 26ක් විතර. පැහැදිලා. ඉතින් පොඩි කල් වගේ. 98. මැසේජ් එක දැනගන්න හැදුණාද නැත්තම්? නෑ නෑ. මැසේජ් එක දන්නේ නෑ. ඒ කියන්නේ අතීතෙත් එක බලනකොට අපි ඔය කියන්නේ ගොඩක් හැලා ඇප්පීම් මැද එහෙම ගෙනල්ලා තියෙන්නේ මෙතනට තමයි අපි දන්නේ. ඒ දැන් තමයි ඒක තේරෙන්නේ. ඒක මම බාහන කරලා එක්කම් පවුරගෙන ඒත් අපි සත්‍ය ගවේෂණය කරන කාලේ ආම්බුලෙස තමයි ආම්බුලෙස. උනාසයෙන් පස්සේ ගුරුවරයා නැති වෙනවා මට. ගුරුවරයා ගුරුවරයා මා බවට පත් වෙනවා. එතම අවසන් ගුරුවරයා මට හම්බ වෙච්ච. අන්තිමට ගුරුවරයා මා වුණාට පස්සේ ආය අහන්න කෙනෙක් නෑ බණ මට. කායින්වත් ආය අහන්නේ නෑ. ඉතින් මම ගැන දැන් දන්නේ. මේ මම ඉන්නකම් මට මම ගැන හොයන්න උවමනාව තිබුණා. මට මම නැතු වුණාම මම ගැන මම දන්නේ. ඒක පස්සේ ඉවරයි නේද? මම ගැන මම දන්නේ නැත්තම් මට නිවන් දකින්න ඕනෙත් නෑ. ඒතොර නිවන තමයි ඉඳලා ඉන්නේ. ඔයාලට නිවන් තේරෙනවා නම් තමයි උදුමේ. මිනිස්සුන්ට සම්මත ලෝකෙ මිනිස්සුන්ට පිස්සු වගේ. දැන් මේ හැදෙන්නෙත් මෙයාලගේ ධර්මාසනියව හැදෙන්නේ. ඔය හැදෙන්නේ මේ ගමේ මිනිස්සුන්ගේ ධර්මාසනියව හැදෙන්නේ. ඒ මිනිස්සුන්ගේ වේදිකාව හදනවා පණිවිඩය අහගන්න. එයාලට මේ කියන කතාව මේ ගමේ කිසිම කෙනෙක්ට කියවෙන්නේ නැහැ. ඔයාලට කියවෙච්ච ටික මේ කට්ටියට කියවිලා නැහැ මේ වෙනකම්. තේරෙනවද? ඉතින් මෙයාලා එතනට එන්න එයා මෙයාලට කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ ටික මෙයාලා කරන්න ඕනේ. ඒ ටික තමයි මේ ගමේ කරන්නේ. පාරමිතාටික පිළිෙන්න ඕනේ. එයාලා ඒ ටික ඒ ගුණධර්ම ටික වඩව ගන්නවා. වඩවලා කට්ටිය මැසේජ් එක අහගන්න ඕනේ. නැහැ එන්නේ නැහැ. දන්නේ නැහැ මෙයාලා දන්නේ නැහැ. ඒක ධර්මංශ ගැනවත් දන්නේ නැතුව ඉතින් කන්නතරේ. ඒ කට්ටියට පේන්නේ නැහැ නේද? එයාලා පේන්නේ. ඒ කට්ටියට දැන් ඔයාලා ආවිල්ලා එන්ඩ් එකින් පටන් ගත්තේ. තේරෙනවද? ඔයාලා ඇවිල්ලා ඒ ගිහිල්ලා ඒ වහලා ඉතින්ට එනකන් ඒක මේ හේතුඵල සකස් වෙලා දවිලා එතනින් පටන් ගත්තේ. ඒක අපිට කැලේ කපන්න නැහැ. බීජ ටික වපුරලා ගන්න විතරයි තියෙන්නේ. තේරෙනවද? ඕරු ගාලා මඩ ගල්ලා නීරවල් බඳලා ඔක්කොම කරන් ආවේ අපිට තියෙන බීජ ටික කියලා දාන්න. බීජ ටික කියලා අපි බීන ඉහෙන බීජ කොහොමද බොල් නැහැ. හොඳ බීජ ඒවා කැලේනවා. දැන් මෙයාලගේ කැලේ කපන්න ඕනි, සුද්ධ කරන්න ඕනි, නීරවල් රහින්න ඕනි, වනාත කපන්න ඕනි, يعني වැට බඳින්න ඕනි, වපුරන්න ඕනි, බෝරු ගන්න ඕනි. ඒ ටික තමයි මේ කරන්නේ. මේ පව් ගෙවවන්න ඕනි. පව් ගෙවවන්න තමයි මේ වැඩ කරවන්නේ. එතකොට මට ඉන්න දැන් හදන්න ඕනේ නෑ. එහෙම නෑ අපිට එහෙම දැන් ඉන්න දැන් හදන්න ඕනේ එහෙම එකක් නෑ. සමහරවිට මේ කට්ටිය මේ වැඩ කරන අය නෙවෙයි හිටින්නේ.
කට්ටිය යාලා සමාල්ලා ඇවිල්ලා ඒ සමාල්ලාට පින් කරගෙන යනවා. ගැලවෙන්නේ බොහොම අත ලොස්සයි. සමහරින් මේ හැදෙන වේදිකාවේ මේකේ ප්‍රතිඵල ගන්න වෙන කොහෙ මෙහෙට කොහෙවත් නැති අය වෙන්න පුළුවන්. මේ කට්ටියට තියෙන්නේ සමහරින් මේ ගම් වල ඉන්න අයට තියෙන්නේ මේක වේදිකාව හදලා මේවා සුද්ධ පවිත්‍ර කරලා ඒ විමානේ හදලා දෙන එක. ඒ ප්‍රඥාවන්තයින්ට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන එක තමයි මෙයාලට තියෙන්නේ. යාලට කරන්න පුළුවන් එච්චරයි. මේ ආත්මයේ ඒ ටික විතරයි යාලට කරගන්න පුළුවන්. එහෙමයි තියෙන්නේ. එහෙමනම් කොටස කොටස පාරමිතා සම්පූර්ණ වෙනවා. මම මට එක තැනකට බණකට කතා කරොත් ආයෙ කියන්නේ දෙලින්ම කියනවා කියන්නේම නෑ වංශල් දෙක තුනක එකපාරයි ගිහ කවයි පොවයි දෙකයි ආයෙක් නෑ කතා කරන්නේ ඒ තැන් වල මෙහෙම කියෙන්නේ නෑ ඒ දුස්තිනේ ගැලවි දුස්ති ගැලවිදී උපාත කම්මලගේ අර එන්නේ මොනවල් පළු වෙලා මොකද යාලට ඒ අපිව ගෙන්නනවා නම් සෑහෙන්න භයානකයි තියෙන ටිකක් නැති වෙනවා. එහෙම නැත්නම් හරි ප්‍රඥාවත් තිබුණොත් එහෙම හරි නැත්නම් තියෙන ටිකක් නැති කරගන්න. අපි කියන වචනයකට ගැරහුවොත් දෘෂ්ටියක් හදාගත්තොත් ඒ කට්ටිය ධර්මයටනේ ඒක කරන්නේ සත්‍යයට නේද? සත්‍ය ප්‍රතික්ෂේප කරන. එතකොට යාළා කල්පගානකට සත්‍ය ඇහෙන්නේ නැහැ. මොකද යාළා කැමති සත්‍යයට නෙවෙයිනේ සත්‍යයට. ඒක සත්‍ය ඇහෙන්නේ නැතුව තියෙන හේතු කරත් නැති වෙනවා කිව්වේ ඒකයි. එහෙම තියෙන එකල් තමයි දැන් මම යන්නේ නැත්තේ. හරි බයවනේ කාරණා තමයි ඒක තමයි දැන් පිටින් කියන්නේ. සත්‍ය මේ පවක් කරලා ගියොත් එහෙම මේක ගෙවෙනවනේ උපකාරින් දැන් මේක මෙයලා කරන්නේ සත්‍යයට ගරහන්නේ පුද්ගලෙක්ටත් නෙවෙයිනේ ඒකෝට මේ පව ගෙවුනත් සත්‍ය ඇහෙන්නේ ඒ සායි සත්‍ය ප්‍රතික්ෂේප කරගන්න ආරූපවාදේ භයානකයි කියන්නේ ඒක ආර්යෙක්ට කියලා කෙනෙක්ට කරන උපවාදයක් නෙවෙයි ඒක සත්‍ය ප්‍රතික්ෂේප කිරීම මේක අපිට සමා කරගන්න කමෙන්ට් වලට හඳුනේ කියන්නේ අපිට ඒ ධර්මයේ කරේ ශ්‍රද්ධාව පහළ වුණාම මේක කමා වෙනවා එතන මේක කමා වෙනවා වචනේ විශ්වාසනීය කරේ ඇති වෙන ශ්‍රද්ධාව ඒ පැහැදීම තථාගතයන් වහන්සේගේ අවබෝධය කරේ පහළ වෙන පැහැදීම ඒ දයාව ප්‍රේමය නිසා ඒ සියල්ල සියල්ල අවශ්‍ය වෙනවා මේ පණිවිඩය වැඩි කාලයක් මෙතන තියෙන්නේ නැති වෙනවා ඒක එහෙම තමයි වෙන්නේ. බොහොම කියන්නේ අපි මේ ඉතාලම අපි වැඩ පිළිවෙලත් ඉතාලම වේගවත්. ඒ වේගවත් වෙලා අපි යන්න ඕන උච්චතම තැනට ගිහිල්ලා යනවා. එහෙම තමයි වෙන්නේ. ස්වාමීන් වහන්සේත් එහෙමනේ. හරි ඉතින් කරන්නේ. ඔව් එහෙම තමයි වෙන්නේ. ඒක එහෙම තමයි වෙන්නේ. අපි ගණිත පොතේ මේ ඔව්. මොකද වැඩි කාලේ මේක එහෙම තියන්නේ. ඇත්තටම උන්නාගේ පණිවිඩය සුරක්ෂිතයි. ඒක තියෙනවා. ඒක ඉතින් ඇසි උත්තන්ට මැසි උදහම. ඒක නිසා මේ ප්‍රඥාවන්ත මිනිස්සු කොහොමද ගොඩ යන කොහේ හිටියා ඒක ඒක ප්‍රධානනේ
අපි මේ කාරණේ පැවැටීමක් කියලා දැනගන්න එකම තමයි මේක කියන්නේ තමයි. ඇත්තටම ඒ දැනගැනීමත් කියන්නේ කිසිවක් නොදන්නකම. ඒක දැනගන්න දේ ගුණ ශ්‍රවණයක් විතරයි තියෙන්නේ. නිවන කියන්නේ ශ්‍රවණය කිරීමක්. සුසුතේ ලබතේ පඤ්ඤා. ප්‍රඥාව කියන්නේ ශ්‍රවණයෙන් ලැබෙන දෙයක්. දැනගත්තා කියලාත් වැඩේ වෙන්නේ නැහැ ඇත්තටම. ඔන්නෑ මම කියවන්නේ දැන් අපි දැන් අර රූපයක් දකිනකොට මේක ඇත්තටම මේක මායාවක් කියලා අවබෝධ වීමද නිවන කියන්නේ නිවන කියන්නේ කියලා දහන්නේ. නිවනම නෙමෙයි දැන් ඒකට අපි වුණ කරන්න ඕනේ තමයි කරේ වුණ. නෑ ඇත්තටම මම ආයතන කිචින් ඇත්තටම මම මේ පුහුණුවක් පනවන්නේ නෑ කිසිම කෙනෙක්ට පුහුණුවක් කියලා ඉතින් දැන් අර මම වචනයවට හරි ඒක නෙමෙයි දැන් මේ වඩන්න ඒක කරන්න මොකද්ද කරන්න ඕනේ කියන එක නහන්නේ සතිපට්ඨානේ වඩනවා මොකක් හරි හරි කියනවනේ අපි දැන් එහෙම මොකද්ද කරන්නේ මේ පණිවිඩය අහකට දැන් අපිට නෑ ඇත්තටම මේ වඩන විදිය ඒ මාර්ගය ඒ ඔක්කොම තියෙනවා අනිත් දේශනාවල. ඒ කියන්නේ අනිත් ස්වාමීන් වහන්සේලා කරන ඔය ගොඩක් දේශනාවල ඒ ටික තියෙනවා. ඒ ඒව තියෙනවා අන්තර. ඒ වගේම ඒව අහගන්න පුළුවන්. ඒව අහගෙන අහගෙන තමයි අපි ගාවට එන්නේ. අපි ඒ ටික කියන්නේ නැහැ. මම අහන්නේ කියලා. ඔව්. දැන් අර මේ. මේක අපි පත්‍යක්ෂයක් දක්වා දැන් අපිට මේක දැනගන්න. ඔව්. ඒ කියන්නේ හරි මට තේරෙනවා වල කියන එක ඒ ප්‍රශ්නෙට උත්තර එන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මොකක්ම කියන්නම් දැන් මවලා අහන මාර්ගයක එතනට යන්නේ කොහොමද ඒ වෙනුවෙන් අපි මොනවද කරන්න ඕනේ මං කියනවා උඹලා ඒ වෙනුවෙන් කළ යුතු සියල්ල කරලා ඉවරයි කියලා එතකොට ඒ වචනේ තිකු තේරෙන්නේ නැහැ ඒකේ වචනේ ඇහෙන්නේ නැහැ ඒ කියන්නේ මම ගහනවා සීල් එක දැන් හරි කියලා එතකොට මදි සෑහීමකටපත් වෙලා නැද්ද එහෙනම් තව ඒ වඩන්න වෙනවා නේ මොකද කරන්නේ මම වඩන්න වෙනවා ඒ කියන්නේ ඒ වෙනුවෙන් භාවනා කරන්න වේ තා පොඩ්ඩක් වටේ යන්න වේ මොකද දන්නේ නැහැ ඉතින් ඈ අවුල් පරිදි ඇහෙනවා නම් ඇහෙන්න ඕනේ නැත්නම් නෑ එහෙම ඕ ඕ ඒක තමයි ඒක නම් ඒක හරි නැත්නම් බලතාවට ඒක ඕ අන්න ඒක ඒ දෙකනේ කියන්නේ වෙන්නේ මොකද්ද කියන්නේ දැන් මම කියනවා මේ දැන් අර කිව්ව ටිකත් එක්ක බලන්න එතකොට ආයෙ මොකද අහන්න තියෙන්නේ නෑ ඒකට මොකද කරන්න ඕනේ? දැන් ඉස්සලා භාවනාව ගැන අහපු ප්‍රශ්නෙම තමයි. ඒ වගේම එකක් තමයි ඒක. ඒ වුණාට දැන් මේක අහගෙන දැන් ඉන්නලා දැන් හරි කියලා හිතන එකයි වැඩේ වෙන එකයි දෙකම. ගොඩක් අය හිතනවා දැන් හරි අපිට ආය හන්න දෙයක් නැහැ මේ ගමේ වුත් එහෙම ඉන්නවා. මේ ළඟ හිටපියොත් අර හුස්නේට ඇවිල්ලා අහගෙන යනවා. ආය හන්න දෙයක් නැහැ මෙහෙමයි අරගයි මේක අපි අහගත්තා කියලා එනවාට බල්ලකට ඒ අපි දැන් මොනව හරි කියලා උදේ පාන්දර වැන්නොත් එහෙම මුන්ගේ මොන වල කළු වෙලා දෙක වෙලා වැඩේ වෙලා නැහැ. ඊගෙන ඔබ ඊගෙන මට ඔබට පරීක්ෂා කර ගන්න පුළුවන්. හේතුවක් එද්දි තමයි මේ තේරෙන්නේ තමයි ඉන්න තැන. ඉතින් මාර්ගයක් කියන්නේ දැන් මාර්ගයක් කොහොමද බලවන්නේ? දැන් මෙහෙම හිතනවා මම කියනවා. දැන් සිරිපාදේ උඩමාලි වෙන්නවා. දැන් ඉදිකඩු පාන ගාව ඉන්න කෙනෙක් මේ අයියෙන් කතා කරලා මළුවින් එකකින් කොහමද උඩට එන්නේ කියලා අහන වගේ එකක් නේ ඔබ. ඒකට දැන් මළුවින් එකා දැන් ඕන්න පල්ලෙහාට ඇවිල්ලා බැහැලා අතින් එකයි ඒ උඩට. ඌට කරන්න පුළුවන් උඩ ඉඳලා ගන්ටාරේ ගහන එක. ගන්ටාරේ ගහනවා ගන්ටාරේ සද්දෙන් උඩට වරින්. ඒ වගේ උපමාවක් තමයි කියන්නේ. ඒ ඌ කවදාවත් පල්ලෙහාට බැලලා ඒ එකයි යන්නේ නැහැ නේ. කරන්න බෑනේ. ඒ වාතේ කරන්න බෑ ඒක. එතකොට ආරට පුළුවන් මං ගන්න උඩ ඉඳලා ගන්න. අර ගහද්දී ඒ සද්දය අහගෙන උඩට එන්න. ඒකයි තියෙන්නේ. අන්නේ වගේ එකක් තියෙන්නේ. කොහොමද සාහන්නේ දෙ උඩ නැසිරිපාරේ නගින ගමන් අහනවා මේ කොහොමද මේ නගින්න උඩට සිරිපාරේ යන්නේ කොහොමද? ඒ වගේ එකක්. ඔය අනේ විදිහට යන්න කියන තමා වෙන්නේ. තන හම්බ වෙයි. මම උඩ ඉන්නවා. උඩමලේ මම ඉන්නවා එන්න. ගන්ටාරේ ඇහෙනවනේ. ඒකට කියන්නේ සද්ධාව කියලා. සද්ධාව කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ සෑහීමකටපත් වීම, නතර වීම. මෙච්චර යඹලට අහන්න තියෙන ආය අහන්න දෙයක් නැහැ. තව අහන්න යනවා කියන්නේ ඒ පාර වරද්දා. ඒ කියන්නේ මම කියන්නේ අහන්න එපා කියන එහෙම එකක් නෙවෙයි. ඒකද ඒ ගන්න විදිය කොහොමද දන්නේ? වැරදි හරියට ගත්තොත් හරි. ඒ කියන්නේ මම ප්‍රත්‍යක්ෂව කියනවා තව ඇසිය යුතු දෙයක් නැහැ. මෙච්චරයි තියෙන්නේ ලෝකෙ නිදාසෙන්නේ.
වෙන දහන්න දෙයක් නෑ. එහෙම ඔව් අනේ ඒ කියන්නේ සෑහීමකට පත් වෙන්නේ නෑ. ඌට වැඩි දෙයක් තියෙන පොත්වල මෙච්චර තියෙනවා අර ගැඹුරු මෙහෙම. නෑ අපි එහෙම හිතන්නේ නෑ. පොතක් පොතක් බලලා නෑ කවදාවත් කරන්නේ. ඔව් එහෙම මම පොතක් කියලා මම කියවලා තියෙන එකහට්ටෝනේගේ මේ නිශ්චලත්වය කතනේ කියලා පොත කියවලා තමයි මම මේ මගේ යුටර්න් එක ගෙහුවේ මම එතනදි මේක හොයන්න ඕනේ කියන එක මේ ඒකයි සැනසීමට මගයි කියලා එකහට්ටෝලේගේ පොතක් තියෙනවා ඔන්න වැඩකින් තමයි මේ මනස කියන මම නෙමෙයි කියන කතා පොඩි ගියක් වැටුණා එතනින් දැන් තමයි මම හොයන්න ගත්තේ ඒ හරියටම ඒරෙන් වෙන බලපොත් මොනවම කියවලා නැහැ ඒවලෙන් තේරෙන්නේ නැහැ අගලෙන් තේරෙන්නේ නැහැ වචනේ මම තේරෙන්නේ තේරෙන්නේ ඉස්සල්ලා ඒවා නිකන් බලන් මේ දැන් මේක මොකක්ද කියලා බලගත්තට ඒ වචන එකක්වත් අපිට තේරෙන්නේ නැහැ නිකන් ඔය ගිරවා ගියා මම කියන වචන තේරෙන්නේ නැහැ ටොලේගෙන් තමයි මට චුට්ටක් හරි මේක මේ තේරුනේ ඔබට ටොලේ ටොලේ මං ගේ පොත් නම් මං බලලා නැහැ නම ටොලේ ගැන මං දන්නේ ඔලේ ජී ක්‍රිෂ්ණ මූර්තිය ඕෂෝ අර ගොඩක් ගොඩක් එහෙම මේ කියනවා ඉතින් මමත් වෙන්නේ දර්ශනේදී කියනවා දාර්ශනිකුනේ අර එයාලගේ එක අපේ සම්මුතිය හඳුරු කරගන්නගේ මනකට වඩා ටිකක් මට ගෝචර වුණා කියන්නේ ඒ සාම්ප්‍රදායික වචන නැති නිසා වචන නැති නිසා මට දැනුණ එකයි ඉංග්‍රීසි වලින් කියාට එයාගේ ලස්සන එකක් තිබ්බා ද වොයිස් ඉන් මයි හෙඩ් ඉස් නොට් හූ ඇම් අයි කියලා ඒක මම ගෙදර ලොකු කරලා ගෙනත් එක මට ඉස්සලා වැදිනේ අත් ගහනවා වගේ ඒක තමයි වැදිනේ කියලා මේ මේක මනස මමයි කියලා දැන් යනවා කියලා කෙතරම්දි දැනුණා දැනුණාට මේක ප්‍රත්‍යක්ෂය නෙමෙයි නමුත් ඒක ඔස්සේ තමයි මේක මේ රන්දු හේටිකට ඔය වචනේ ඔව් මට ඒකයි දැනුනේ අර සම්ප්‍රදායික අපේ කියන වචන අර මේක වචන ගොඩාක් කියන මිනිස්සු කොට වඩා අර ඉංග්‍රීසි වලින් අර මිනිස්සුන්ට කියන එක මේ කියලා නම් කියලා මට හිතුනේ ඒව සාම්ප්‍රදායික මේ පැවැත්මු දෙසා ඒවත් සකස් වෙච්ච දේවල් ඒකේ ඒක නෑ ඒ පණිවිඩය ඒක නෑ පණිවිඩය දෙන්න පුළුවන් ප්‍රත්‍යක්ෂයටපත් වෙච්ච කෙනෙක්ට විතරයි අනිත් නැත්තම් ඒවා හුදු අනිත් ඒවා හුදු කියවිලි ඒවා දැනුම් සම්භාරයක් විතරයි දැනුමින් අපිට වැඩිය දැනුම තියෙන උපාසකම දාම්පාසල ළමයි නුගුරුවරු ඉන්නවා ප්‍රඥාව නෑ ප්‍රත්‍යක්ෂ ඥානේ නේ ප්‍රත්‍යක්ෂ ඥානෙට පත් වෙච්ච කෙනාට ඕන විදිහකට ඒ කියන්න පුළුවන් ඒ ඕන විදිහකට දැන් දැනුම කියන එක කියලා අවසන් වෙන එකක් නේ දැනුමෙන් කතා කරාම ඒක අවසන් වෙලා යනවා ඒ දැනුම කියන්නේ ඉල්ලගත් එකක් නේ දැනුම අවසන් වෙනවා ප්‍රත්‍යක්ෂය කියන එක අවසන් වෙන්නේ නැහැ ඒක ඒක ඉවරයක් නැහැ ඒ කියන්නේ මුහුදෙන් වතුර ටිකක් ගත්තට අඩු වෙන්නේ නැහැ වගේ ඉවරයක් නැහැ ඒක දැනුම එකතු කරන්න ඕනේ දැනුම එකතු කිරීම විඩාව අරදරය අනේ ඒකත් එක තමයි අපි පොත් ප්‍රතික්ෂේපුනේ වල දැනුම කෙනෙක් හරි විඩා කරයෝ වයනවා කියන්නේ කරේ විපායනනේ අර gediya pitim polle ganawa wage කියන එකක් තමයි අවශ්‍ය උනේ ඒක නැත්තම් අර වඩවන්දනාව යනවා වගේ කන්න ගොඩක් ගොඩ ගහගෙන ගිහිල්ලා වයන එක එපා වෙලා තිබුණේ ඇත්තට ඒක හිතලා කරනවා නම් ඇතුළෙන් මේක ප්‍රතික්ෂේප වෙනවා ඒ වගේ ඔය තමන්න වැඩිච්ච ප්‍රමාණයට ඒකයි සමහරුන්ට සින්නෙම නැහැ ඉතින් එන්න කන සකස් වෙලා නැහැ කන සකස් වෙන්න ඉපේ ඒ කියන්නේ සද්දයට අදාළ විදිහට මේක ඒක පැත්ත ටියුන් වෙන්න ඕන දැන් මේ මේ ගම් වල අයට එහෙම මේ ස්වරය ඇහෙන්න යාලා ඒකට මේ වෙලා නැහැ ඉතින් ලිඳ කැපුවට වතුර බොන්නේ වෙන මිනිස්සු ඒකයි තියෙන්නේ උඹලට තියෙන ලිඳ කපලා බැඳලා සුද්ධ කරලා අයින් වෙන්න. ඒ වගේ එකක් තමයි මුන්ට කියන්න වෙන්නේ. උඹලට තියෙන ඒ ටික කරන්න. ඒක තා වෙන්නේ නෑ. මේකම අත්දැකීමෙන් කියන්නේ අපි. ඒ ටිකවත් කරගත්තොත් එහෙම සසරේ ගැලවීමක් තියෙනවා. ඊළඟට අරකදී හරි මට මැසේජ් එක ඇහෙන එක තියෙනවා. ඒකත් හරි පුදුමයි කියලා දෙන මැසේජ් එක ඇහෙනකොට ඔන්න මෙන්න මිස්සන ස්වභාවයක් තියෙනවා කියන සමහරවිට දැන් අහනවා කියලා අපි ඇවිල්ලා අර ළඟින් ගිහිල්ලා මිස් වෙනවා කියලා දැන් අහන කෙනාට නෑ මම හිතන්නේ දැන් ඔක්කොම කට්ටිය ආව සමහර වෙල කෙනෙකුට මේ මේක මිස් වෙන පුළුවන් මේ හේතු නැති කෙනා ඇතුළු මොන හේතුෙන් හරි නැගිලා යනවා වගේ එහෙම තියෙනවා ඔව් ඔව් එහෙම නෑ ඉතින් මේ දැනුත් ඉස්සල්ලත් එහෙම වුණා මේ මාරයා ෆෝන් එකක් විලාද ඔව් එහෙම ඒ මාරයා හොඳට ටික යනකොට මම ෆෝන් එකයි මට ඉතිවලි ඒක අපි නතර කරන්නේ නෑ නතර කරන්නේ නැහැ නමුත් කුමාරයක ඒක එතෙන්දී ඒක වුණා අපි හිතනවා මේ කවුරු හරි කෝල් එකක් දුන්නානේ එහෙම මොකක් දුන්නේ කියලා මට වෙලා ඇත්ත විසින් ඒක වහලා තියෙනවා මේ මැසේජ් එක හරියට මට වැඩුණා ඒක කියලා
ඒවා හේතුඵල. ඒවා නතර කරන්න බෑ අපිට පේනවා ඒවා උනාලා නතර කරන්නේ නැහැ. නතර ගන්න එහෙම නතර කරන්න කෙනෙක් නැහැ නේ එහෙම එහෙම වෙන්නේ නැහැ. ළමයි වාර ළමයි වුණාට නේද? ඈ. යාල් දන්නේ ඒවා. එහෙම තමයි ඒ වගේ දරුණුයි මේක. දරුණුයි. දරුණුයි. දරුණුයි මම අපිත් ඒ වගේ දරුණු කමටහන් දෙන්නේ. ඒක අතිශයෙන්ම දරුණු. මොකද ඒක තමයි අපේ විදිය. ඉතින් අපිත් එහෙම ධර්ම කමටහන් තමයි දෙන්නේ. පරීක්ෂා කරන්න. මොකද අපිට ඕනේ ප්‍රඥාවන්තයරව විතරයි. ප්‍රඥාවන්තය විතරයි බෞතරයක් ඉතින් අපාගත වෙනවා. ඉතින් මම මුන්ට කියලා දෙන්න මම උඹලට බණ කියන්නේ මේ මෙතන කියමුට එක සූසු නැහැ. ඒක සමන්ව ගියින්න මේ උඹලා ලෝකේ අසම්මතම භික්ෂුවක් විසින් නොකට යුතු ක්‍රියාවක් කරන ගමන් මම උඹලට ගැළවීමේ පණිවිඩය කියනවා. ඒක දිහා බලාගෙන උඹලට පුළුවන් නම් අහන් වෙන්න උඹල ගැලෙන්නට සෝසුයි. එහෙම නැත්නම් උඹල අපාගත වන්නංගේ ලැස්තු වෙන්න. කොහොමද ඒ සද්ධාව දින්නේ? නැත්තම් ඒක ඇහෙන්න. දරුණු වී පාර. දැන් මරණය බාර ගන්න එපේ. මරණය බාර ගන්න ඕන. ගාවට එනවා නම් මරණය අතේ තියන් එන්න ඕන. ඒ හින්දා තමයි අපිට ලොකු පිළිසක් නැත්තේ. මේ ඔක්කොම වැඩමන් කරන්නේ මේ තනියෙන්. තනියෙන් කියන්නේ මේ ප්‍රතිආයත ටීම් එක ලොකුයි කියවන්නේ. දැන් දැන් මෙතන සම්පාමික පන්සලත් තමයි වෙනමල මෙතන සම්මත කිසිදු ක්‍රියාකාරකම් නැහැ. ඒක කරන්න හේතුවක් නැහැ මට. මේ මුළු පන්සලම නඩත්තු කරන්නේ මම තනියෙන්. මේ සියලු දේ අතුපතු ගාලා මේක එනකොට ඉන්ටර්ඩි ජරාමත් මේ තුනේ. සාමාන්‍ය මේ වාඩි වෙන්නවත් බැරි මට්ටමක දුන්නේ. ඒනම් අවුරුද්දක් වගේ සවන්නාසික ඉන්න කාලෙක තමයි මේ තාජ් මේ ඔක්කොම සියලු දේවල් නඩත්තු කරන්න මම සාමාන්‍ය රෑ වැඩි වෙන උදේ 12 විතර යන උදේ 4 ඉඳලා මම ඔක්කොම මේන්ටේන් කරනවා මල් වලට වතු දානවා මම වාස් කරනවා මොක් කරනවා ඒ සියලු දේ කරනවා කියන්නේ ඒක රිදම් එකේ ඉන්නේ මේක කරන්න බෑ සාමාන්‍ය කෙනෙක්ට කියන්නේ අපි නතර වෙන්නේ නැහැ අපි ආව නිදා ගන්නට කායට අවශ්‍ය නිසා ඒ පොඩි වෙලාවක් ගන්නවා මිසක ඒ අපි හැම වෙලාවෙම රිදම් එකේ ඉන්නේ අපිත් එක ඉන්න බෑ කාරේ ඒ අපේ රිදම් එකේ යන්න බෑ ගොඩක් අය ඉක්මනට වැඩක් කරලා අවසන් කරලා වැඩේ ඉවර කරන්න බලනවනේ අපි එහෙම නැහැ අපි වැඩේ කරන ගමන් නිකන් ඉන්නවා රිදම් එකේ ඉන්නවා අර එළි වෙනවා රෑ වෙනවා කියන රිදම් එකේ ඉන්නේ ඉරට ප්‍රශ්නයක් නැහැ නේද නේද ඉරට උදේ පායනවා අවසර බහිනවා කියන ඉරට අදාළ නැහැ ඒක ස්වභාවයෙන්ම ඒක ස්වභාවයෙන්ම ඉරදම් යක් තියෙනවා දැන් ඉර කවකට තල්ලු කරනවා නම් ඌට එක දිගට ඔක් කරන්න බෑනේ පොඩ්ඩක් තල්ලු කරලා ආයෙ ඉඳලා රෙස්ට් කරලා එහෙමන්නේ එහෙම එකක් නැහැ මේකේ ඉතින් මේ ඔක්කොම මම තනියෙන් මේන්ටේන් කරනවා සිව් දේවල් නතු කරනවා මේක සිව් කන්ස්ට්‍රක්චර් ඉතින් මේ විදිහට තියෙන්නේ මුන් වෙනුවෙන් මම ඒව කරන්නේ ඉතින් මුන් ඇඳන ගන්න ඕනේ එතනට ඇවිල්ලා ඒ දැන් ගස් හිටව ගන්න. එතකොට අනාගතේ උන්ට ගෙඩි ගන්න පුළුවන්. ගස් හිටව ගත්ත මිනිස්සුන්ට ගෙඩි ගතයි. නැති මිනිස්සුන්ට කණේ උන්දිහා බලන් හොල්ලන්න වෙනවා. ඒක තමයි ක්‍රමය. ඉතින් අපි ගාවට හිමෙන්නේ නැහැ කවුරු ප්‍රඥාවන්තයෝ විතරයි. මම කියන්නේ ඒ පිරිසාව මෙති. දැනගෙන කරන අපි දැනගෙන කරන්නේ අපිට ඕන අපිට දෘෂ්ටි ගාලවන්ට වැඩි ලේසි අපි හැසිරෙන දිහා බලන් ඉඳලා සූසුවන්තය තෝරන එක ඒක ලේසි බණ කියනවට වැඩි මොසමල්ලේ හතර 8 විතර උතන එළිය මේසේ වාඩි වෙලා කනවා වත් බෙදාගෙන
බෝධි නාම අම්මන් දිලා බලාගෙන යනවා මම දන්නා මම හදාගත්ත මොකක් හරි කියලා ඔය වගේ තමයි මේව එනකොට තමනු එළියට ගියොත් ඉතල ඇසුර දාගන්න නැත්තම් මම අන්න එක දි පිටින් ඉන්නේ උදේ දාන දිනකොටත් දැන් මේ මිනිස්සු එළිදම් එකට ටිකක් වැටිලා තියෙන්නේ ඔව් තමලට බුද්ධ මුත්තේ තුමුන්ට මුල් කාලේ මම ඒව කරා මේ මුලි කරුණාව නිසා මොකද නැත්තම් මුන් දෘෂ්ටිය දාගන්නවානේ කඩටියක් නියක් දීලා ඉතින් මුන් බුද්ධ පූජා බෙදලා ගිහිල්ලා තියලා මේ මං එනකම් බලන් ඉන්නවා පින් ගන්න මම ඒක දැන් කරන්නේ මම මගේ පාඩිය අතු ගන්න දැන් ඒක ඉතියාලා විසින් මේකට වැටිලා සමහරු දාන ගේන නතර කරලා පින් දෙන්නේ නැහැ කියලා පින් දෙන්නේ නැහැ කියලා දන් දෙන එක නතර කරලා ඉතින් ඉවරයි ඉතින් යාරා ඉතින් शब्दे हरा लोके निर्माण पवा कि हरा साक्षा कर लोके शब्द निर्माण की शब्द निर्माण देश अनुसूत पटसूत අනුසෝත කියන්නේ කන ආසසරට වැටිච්ච විදිය පටිසෝත කියන්නේ ඒ ඒ වැටිච්ච වචන ටිකේම අනිත් පැත්ත අනිත් කාරණාත් ලෝකේ ශුන්‍යයේ නේ අපි කවදක්වත් කන් ඇහිලා නැත්තම් කන් ඇහෙන කෙනෙකුත් නැහැ නේද උටට එළිය නේද ඊට සාපේක්ෂව අපි කරන්නේ එතනට යන්න බැරි ඇත්තටම මේ මිසුන්ගේ මේ පිරිසුදුකම මදිසා පිරිසුදුකම තියෙන උඩම පාරිශුද්ධ වෙන්න ඕන තමන්ගේ අදවත පාරිශුද්ධ වෙන්න ඕන උඩම කියන්නේ ඒකේ කිසි දෙයක් නැහැ ඇතුලේ රහස් ජීවිතයක් නැහැ ඒක රහස් ජීවිතය කියන්නේ සම්මතයේ රහස් සම්මතයේ සම්මතයේ වුන් දෘෂ්ටි අදා ගන්න නිසා නොකිය යුතු දේවල් ලෝකෙට තියෙනවා නමුත් අපිට නම් එහෙම දේවල් නැහැ අපි නම් ඒක කියනවා ඒ අදාළ බුද්ධලේට तमंगे अतुलांदे पारिशुद्ध इसगहकवत् तमंट तमंगन पश्चात्ताप्यक् नोयने विदियट कन्नाडियट तोड़ हितंड देन्ने कन्नाडियक्म तमाय तनिकरम एत्तरम मी स्वीदन अभी कथा करनवा कियला तमारे तमारे थिं आय मितंट एनवा एविल्ला थिं कथा कर कर इन्ना धर्म धर्म सत्य ना सत्य उपमेपुटी मम वाड़ी सत्य वचन मट आईतिना सत्यट आयति सत्यट अनन्यता අනන්‍යතාවයක් තියනවා නම් ඒක සත්‍ය වෙන්නත් බෑ අනන්‍යතාවයක් තියන කෙනෙක්ට සත්‍ය කියන්නත් බෑ හැබැයි දැන් මම වාඩිලා මේ උපාදූපයක් කිව්වා දේශපාලනය ගැන කිව්වා ගිහිය ගැන කිව්වොත් පැවිද්දෝ ගැන කිව්වොත් අල්ලපු ගෙදර මිනිස්සුය ගැන කිව්වොත් ඒක බොරුවක්
ඒක අසත්‍යයක් නේ අන්න එහෙම එකක් මම කියන්නේ සත් එතකොට එතන අයිතිකාරයෙක් ඉන්නේ ඒක කවහරි මංගාවට ඇවිල්ලා එහෙම කියනවා නම් ਉਹ හදා ගන්නවා මහා කුසලයක් ඒකට ඉතින් අපිත් හොඳයි හොඳයි අපි මොකද කන්නාඩියේනේ තේරෙනවද කියන එක ඉත බලද්දි අපි නෙවෙයි ඒ අහගෙන කියාගෙන තමන්ම කියාගෙන තමන්ම අහගෙන ඔව් අන්න ඒ වගේ අන්නේ ඒකයි ඒකයි කියන්නේ හොඳට හදාගත්තොත් හොඳයි නරකට හදාගත්තොත් තියෙන ටිකක් නැති වෙනවා හොඳයි කියලා හිතුවොත් එමේ අන්තන් හරි හොඳයි අන්නේ වගේ ඒකෙන් ඒකට හේතුව මේ ගොඩක් හසල බයලකයි කියන්නේ ඒකයි වෙන මොකක් වන්නේ ඒ පුද්ගලික නිසා නෙවෙයි සත්‍ය ජීවමානයි සත්‍ය තියෙන්නේ කන්නාඩිය වෙලා තියෙන්නේ අන්නේ ඒකයි තියෙන්නේ හරි අමුතුම කතාවක් අන්නේ වගේ තියෙන සිද්ධියක් එතන. ඉතින් ඒක කන්නඩිය කියන්නේ නැහැ නේ. කන්නඩියට එහෙම එකක් නැහැ. ඒකින්ද අපි කිසිම කෙනෙක්ට කිසිම දෙයක් නොකිය යුතුයි. ඒ කියන්නේ තමන් තමන් විවේචනය කරගන්නවා නම් හොඳයි. නේද? ඒ වගේ තියෙන. අත්‍තරම තමන් තමන් ගැන කියන්නේ රැවටිලා කීමත් එක්ක ඒකේ තව කුසලයේ වැඩි. නොරවටි කරන විකාශය රැවටිීමයි රැවටිීමත් එක්ක කරන විකාශය අතර වෙනසක් තියෙනවා කර්මයේ බලවත් මේක මම මෙයාගෙන් තමයි මට ඇත්තටම දැනුනේ මෙයාටවත් අපරදී කවදක්වත් කිසිම කෙනෙක් වෙයි අපි දන්නේ නැහැ අපි ආවෝද කරලා නැති හින්දා කවදක්වත් කිසිම කෙනෙක් වෙයි කියන එක නම මට ඒකත් එක්ක අපි හරි බය නැහැ මේක මිනිස්සු අතුරු කරත් අපි දන්නේ නැහැ අපිත් එක්ක බස් එකේ අනිත් පැත්තේ ඉන්න මිනිස්සු සත්‍යයට මංකුවාගේ අයිතිකාරය නෑන අයිඩෙන්ටිටි එක. ඒතර ඔබ සත්‍ය වුණ බවට පත් වෙනවාම ඔබ මම බවට පත් වෙනවා. එතකොට ඔබ මම නම් මම ඔබ නම් සත්‍ය නම් සත්‍යයට කතා කරන්න දෙයක් නැහැ. මොකද සත්‍ය තුල බොරුව නැති නිසා කතා කරන්න දෙයක් නැහැ. බොරුව තියෙනවා නම් කතා කරන්න දේවල් තියෙනවා. බොරුව බොරුව. සත්‍යයට සත්‍යත් එක්ක කතා කරන්න දෙයක් නැහැ. බොරුවට බොරුවත් එක්ක කතා කරන්න දේවල් තියෙනවා. අනිත් කෙනා දන්න සත්‍යය එකක්නේ. ඔව් දෙකක් වෙනස්. ඔව්. එතකොට කතා කරන්න දෙයක් තියෙනවා. අනිත් දන්නේ තර්කයේ උඩ නැගෙනවා. ඒකට තමයි කියන්නේ සත්‍ය ඇසෙන්නේ ශ්‍රද්ධාවන් තියෙන කමන. ශ්‍රද්ධාවන් තියෙන ඒක ඇවිල්ලා මේක මේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද ද මම ස්ත්‍රියෙකුත් නෙවෙයි පුරුෂයෙකුත් නෙවෙයි හැබැයි ස්ත්‍රියෙකුත් වෙනවා පුරුෂයෙකුත් වෙනවා භික්ෂුවෙකුත් නෙවෙයි ගිහියෙකුත් නෙවෙයි හැබැයි භික්ෂුවෙකුත් වෙනවා ගිහියෙකුත් වෙනවා ඒ වගේ තමයි ඒක ඇත්තටම ඒ කියන්නේ මම එහෙම ඔය කීයක එහෙම තමයි කියන්නේ හැඩේ වගේ කතාවක් එකනේ වශයෙන් හැඩේ ගන්නවා දැන් භික්ෂුවක් නම් භික්ෂුවට භික්ෂුත්වයක් තියෙනවනේ දැන් මට එහෙම එකක් නැහැ කරදරයි දැන් මට බඩගිනි වෙලාවට මං කනවා නාන්න ඕන ලාවට නානවා දැන් 30ක් වළඳනවා දැන් 30ක් වළඳනවා මම රෑ දෙකට විතර නැගිටලා තේ එකක් හදාගෙන බීලා දැන් 30ක් වළඳනවා ඒ වගේ එහෙම ඒ වෙලාවක් නැහැ ඒ කිසිම අනන්න ඒ කියන්නේ අපිට 365 දවසම එක දවසක් අද හෙට තමයි පොය අද නම් සමල්ලාවට මම දන්නේ පොය හවසට මිනිස්සු සුදු ඇඳගෙන පන්සල් එනකොට මං අහන මොකද ආද පොය නා පොය දාමයි මම එතකොට දැන් සමල්ලාට හඳරවන්න උනාම පොය දැන් නැත්නම් මෙහෙනම් දහම් පාසලක් තියෙනවා හැම එකදම ඉරිදට ළමයි එනකොට කරනවා ඉතින් ඉරිදට ළමයි එනකොට තමයි මම දන්නේ මේ ඉරිදා කියලා. ඒ වගේ තෝර තමයි මම දන්නේ මේ සතියක් ගෙවිලා කියලා. ඒ වගේ අපිට කාලය දැනෙන්නේ නැහැ. 365 දවස් මේක දවසක් වගේ දැනෙන්නේ. එක දවසක් තියෙන අපිට එක දවසක්. 365 දවස් කියන්නේ අවුරුද්දක් කියන එක කියන්න ඕන සතියි. නැත්තම් එක දවස ජීවිතේ මේක දවසයි. එහෙම වුණොත් මොකද වෙන්නේ? මුළු ජීවිතේම එක දවසක්. ඉරපායන් එක දවසයි. අඳපායන්නේ එක දවස ජීවිතේම එක දවසක් නේද අපි දවස් ගණන් කියන්නේ ජීවිතේම එක දවසක් එතකොට නිවන් දකින්නත් තියෙන අද දවසේ බණ අහන්න තියෙන්නේ එක අද දවසේ එච්චරයි
අය හෙට දවසේ හාන්න දෙන්නේ සම්මතිය කාලයට අහු වුණා මේ මේතේ ජීවිතේ මේක දවසක් වුණා සමස්ත ජීවිතේ මේක දවසක් අවුරුද්ද මේක දවසක් නිදහස් නැත්තම් දැන් කොච්චර දැන් සම්මතිය කොච්චර දේවල් දැන් හදන්න තියෙනවද ඒගොල්ලේ තියෙනවා මේකේ රහස් තියෙනවා ඉතින් ඒවා එවැදී ආඥාවන්ත මිනිස්සු ඉල්ලා ගන්න ඕනේ. ඒක තියෙනවා. ඒවැදී ප්‍රායෝගික දේවල් නේ අපිට. ඒක අපිත් එක්ක ඇසුරු නිසුරු කරාම තමයි ඒවා කියෙන්නේ. අපිත් එක්ක එහෙම ඇසුරු නිසුරු කරාම ඒ රහස් මේ දේවල් කියෙන්නේ. නැතයිද අපි නිකන් අම් පුතත් දන්නේ ඒවා. ඕ උත්ජනේ තමයි ඉන්නේ මට නම් එහෙම දැනෙනවා කිසිම හැඩයක් නැති කිසිම සබ්ජත්‍යක් නැති දහම් පාසලේ ඔබ හතර කරන්නේ නැහැද දහම් පාසලේ ගුරු වෙන මම උගන්නන්නේ දැන් මට උගන්නන්න බෑ අපිට මම ගුරුන්ට කියලා තියෙනවා ඔයාලා සෙල්ලුවට කවුරු සිලබස් කවර් කරන්න මම උදේ ඔය රැස්වීමට කියලා තියෙනවා පන්සිල් ටිකක් දීලා පොඩි අයනේ මේ එහෙම කරනවා ඉතින් යාලා ඉතින් එහෙම කරගෙන යනවා ළමයින්ට දෙන්න බෙහෙත් කොහොමද ලෙඩ නැතිවට බෙහෙත් දෙන්නේ නේද ඩිස්පෙන්සරි කාට දොස්තරෙන් එන්න බෙහෙත් ගන්න කියන්නේ බෙහෙත් ගන්න එකෙක්වත් එනවද නැහැ එහෙම කරන්නේ නැහැ නේද නිතර බලන්න ඔයාලා දොස්තර ඩොක්ටර් කෙනෙක් නේද? ඔය ඩිස්පෙන්සරි ගාවට ගිහින් මේ එන්නේ මගේ බේස් ගන්නද? ලෙඩ නැති මිනිස්සු බල බල පිස්සෙන්නේ කියලා. අපිට පිස්සු ලෙඩ කියන්නේ දොස්තරට පිස්සු කියලා හිතයි. එහෙමනේ වෙන්නේ. ඒකම තමයි නේද? ඔන්න මේක දෙයාව කරදරෙන්නේ ගසක් ළඟට යන මිස ගස ඔබ ළඟට නොපෙමිණේ. ඒ බෙයින් ඔබ ගසක් වන්න සැමට සේවන දෙන. එහෙමනේ කියන්නේ. ඒක ගහයන් නැහැනේ හේවන දෙන්න. ගහ ගාවට මිනිස්සු එනවා. ඒතකොට මිනිස්සු ගිහිල්ලා කියනවා ගහ හොඳයි කියලා. ඒ වගේ එහෙමනේ. ඒ වගේ තමයි කියන්නේ. ගහට එහෙම වුණා ගහට දන්නේ නැහැ ගහ දන්නේත් නැහැ සේවන දෙනවා කියලා. ගහව එහෙ ඉන්නවා. ගහව එහෙ ඉන්නවා. ගහට ඇවිදින්න ඕනේ නැහැ. ඒක අපි හම්බ කරන්න ඕනේ නැහැ. අන්නේ ඒක බාධාමම තමයි ඒක හේතුව ඒකම තමයි. ගහයි අපි දෙකක් නෙවෙයි එකක්. මම සමල්ලාවට ඔකච්චි තනින් එමින් ඉන්නවද බලන් ඉඳිත් ඔයාල පිස්සු කියලා හිතේ මට. මම කුරුල්ල මගෙත් එක්ක කතා කරනවා. මේ පිටිපස්සේ මම කෑම දාන්න හදලා තියෙනවා. දෙට යන රූල් කතා කරනවා මේ මියා හැටේම හොඳ තේරෙනවා මේ මිටියට කොහොමද ආ හතනද මේ හොඳ තේරෙනවා මිටියට ඔය කියනවා ඒ මම තමයි මගේ හිතනේ ඉත මිනිසුන්ගේ ඒ සතෙක් විදියට පෙවුනම මට එහෙම වෙන්නේ නැහැ මගේම හිතේ ඉතින් ඔය මං කතා කරනවා රැයට එහෙම ඒ වගේ ඔයාලට එහෙම පිස්සු වගේ දේ. කියන්නේ පුදුම සුන්දර ජීවිතයක් ඒක. ඒකින්ද අපිත් මමමමයිනේ. මමමමයිනේ. හවුද? ඔව්. ආමි ඉස්සරහින් දොර ඔන්න දොරයි පුතේ. ලයිට් එක දාන්න පුතේ. ඔතින් දක හතරේ පස්සේ නේ එක පස්සේ නේ එක. අන්නේ වගේ. ඉතින් ඒ වගේ අපි ඉන්නේ තනියෙන් කතා කරනවා. ආ. මෙන්න ඒක දෙන පුතේ. මම ඉස්සර අතු ගාල් දාලා දරේ මිදුල් එහෙම අතු ගාල් දාන්න ඔය කට්ටිය
අන්නේ වගේ තියෙනනේ මේක හරි සුන්දරයි මේ සුන්දරයි කියන්නේ මේ සබාධමත් එකින් එක පුදුම සතුටක් තියෙනවා අපිට වෙන මොකක්ව නැහැ බෝගහේ කොළ වැටෙන එක පවා මම විඳිනවා ඒක මට පුදුම ආස්වාදයක් තියෙනවා ඒක ගුරුල්ලෝ කෑ ගහන ගහනකොට නිකන් මේ මම කතා කරනවා වගේ දැන් නම් දොරේ එකක් මන්නේ නැහැ උටි ප්‍රශ්නේ නැත්නම් දැන් හැමදාම හරි සුන්දරත්වයක් තියෙනවා අර ගස්සේ හැම අර මේ වයම් මේ එහෙම ඉතින් ඒවත් එක්ක ඉද්දි හරි මේ සුන්දරයි. ඒක තියෙනවා ඉතින්. ඉතින් අර දියසෙල්ලි මම කඩන්නේ නැත්තේ ඒකේ මට කලාවක් තියෙන. ඒක ඔයාලට පේනවද නැන්ද නැහැ. දැන් ඒකේ මට කලාවද ඕකෙත් පේන්ට් කරන්න බැරි ගම නෙවෙයි. දැන් ඕකේ වෙනස් වීමේ කලාව මම විඳිනවා ඒක. දියසෙල් බැඳ තියෙන එක මට ලස්සනයි. මිනිස්සු ඕකට අංගාලා වහලා මගේ වෙනස් වීමට වෙනස් වීමත් එක්ක මිනිස්සු වෙනස් වෙන්නේ නැහැනේ. වෙනස් වෙනකොට ඒක අලුත් කරනවා. යාළුවෝ ඕනේ ඒක පරණ වෙනවා. ඒ කියන්නේ අපි පරණ වෙද්දි අපිත් පරණ වෙනවා ඒත් එක්කම. ඒ කියන්නේ පරණ වීමත් එක්ක පරණ වෙනවා. ඒ කියන්නේ අපි අලුත් වෙලා පරණ එක පරණ වෙනව නෙවෙයි. ඒ වෙනස් වීම කියන්නේ ඒක තමයි රිද්මය. මේ නිදුලා තුනාල තියෙන ලස්සනයි, පොළ තියෙන පොළ ලස්සනයි දෙකම එක විදිහට දැක්කිනවා. ඔව්. පොළ පැටලලා තුනාම මම බලනවා පොළ ටික ලස්සනයි. දැන් මම රැටේ දැන් උතුණු කොල්ල වැඩ කරලා උන් වැඩේ භාගයට නතර කරලා යන්නේ මම ඔක්කොම වැලි කැටයක් ගන්න ඔය දැන් අද නම් තවුත් වෙලා මේ ඔක්කොම සුද්ධ කරලා මලෝ අතු ගාලා කොල තියෙද්දිත් මම ඒක ලස්සන විඳිනවා ඊට පස්සේ ටිකක් වෙලා වාඩි වෙලා පුටුවක් තියන් බලන් ඉඳලා පස්සේ ඉඳලා අරගෙන අතු ගාලි වෙලා ඒ ලස්සන ආයෙ විඳිනවා ඒක ලස්සන දෙකක් තියෙනවා අනිත් එක තියෙන එක ලස්සන එකයි ඒක මාර වැඩක් ඒක ඒක මම දන්නේ ඒක මට නම් ප්‍රායෝගිකව තේරෙලා තියෙන්නේ දැන් මේක අතු ගාලා මම ලස්සන අතු ගන්න කලින් අමුතු එකක් තියෙනවා අතු ගාවට පස්සේ තව ලස්සනක් වෙනවා ඊට පස්සේ ආයි මොප් කරාම තව ලස්සනක් වෙනවා ඒ හැම එකම ලස්සනක් තියෙනවා ඒවා මේ පැලි ඒක අමුතු දෙයක් ඉතින් රාමු සීමා මායි කියන කරාට ඒක දැනෙන්නේ නැහැ ඉතින් ඇත්තටම දැන් බම්මෝ බල්ලව නාවලා ඔය බ්‍රහ්මංග බ්‍රස්සේම කළා ඒක නම් ඒ ඒතට ඒ මම නෑ වගේ ඒක තමයි මෙත්ත මට ගියන් දුන්නේ තනින් ඉන්නේ ඉන්න ඒ සබාදාම තමයි දේව කරන්නේ ඒ කියන්නේ බැඳීමක් නැතුව ජීවිතේ විඳින විදිය කියන්නේ ඇටැච්මන්ට් එකක් නැහැ. ඒ කියන්නේ කිසිම දෙයක්. අපිට මේ දිරච්ච කොළයක් වැටුණොත් ඒකේ ලස්සනක් තියෙනවා ඒක. මල පිපෙද්දිත් ලස්සනයි. ඔව්. ඉතින් එතකොට ජීවිතේ ප්‍රශ්න නැහැ එතකොට අපිට. අපිට කන්න තියෙද්දිත් ඒ සතුටු නැති වුණාමත් ඒ අමුතු අපි කියන්නේ අමුතු අතල්ලයක් තියෙනවා ඒක. බඩගින්නෙත් අපිට සතුටක් තියෙනවා. මොකද ඒතර අපිට කන්න පුළුවන්. මේ කෑවහම බඩ පිරුණා කියලා එකක් තියෙනවා. බඩ ගිනුනහම බඩ ගිනි කියලා එකක් තියෙනවා. ඒක දුකක් නෙවෙයි ඒක. දුක වුණත් සතුටක් විදියට දැනෙනවා. වේදනාවනේ දැනෙන්නේ දුක නෙවෙයි වේදනාව දැනෙනවා. දැන් උණක් හැදුන මට මේ ළඟදී නැගිට ගන්න බැරි වුණා හැදුනා. අර වෛරස් තුනක් තියෙනවා. අර මේ කොන්තු අනිස් අර මේ කකුල් එහෙම තලනවා වගේ එන්නේ එක. මේ හැදිලා මට පුදුම සතුටක් වේද ඒ වේදනාව මට පුදුම ආස්වාදයක් දෙනවා මෙහි පැත්තට හැරෙනකොට මේ ඔක්කොම කකියනවා ඒක පුදුම සතුට මම ආයෙ හැදෙනා නම් කියලා හිතනවා ඒ වුණා බෙහෙත් ගත්ත අපරාධ හිතනවා ඊට පස්සේ මම මේ දැමාව නැගිටින්නේ නැහැ දොරවත් තරලා නැහැ පිටිපස්සේ අමාරුවෙන් එළිය දොර අරගෙන ඇඳට එලා හිටියා මොකද්ද වෙන්නේ කියලා මට බලා ගන්න උනුණා මේ කාටවත් මම කතා කරෙන්නේ නැහැ මේ විකාරෙට මේ එහෙම ඔළුවට එන්නෙත් නැහැ කතා කරන්න එහෙම අමාරු එහෙම නැහැ නේද කොහොමද ඉතින් මම හිටියා හිටියා උදේ දානේ ගෙන අපේකනත් තියලා ගිහිල්ලා දවල් දානේ ගෙන අපේකනා මේ කතා කරා කතා කරලා එයා තමයි ඇතුළට ඇවිල්ලා මේ දන්නේ මට උණ කියලා මේ ඉතින් ඊට පස්සේ තමයි ඉතින් කට්ටි බේත් ඒ තරම ආදාගෙන ගිහිල්ලා බේත් ගන්න එළදුනා මම මැරියම්ම කියලා හිටියේ ඒ කියන්නේ මට ඕන නම් මොකද්ද වෙන්නේ කියලා බලන්න නමුත් ඒ සබාදහම එහෙම කරන්නේ නැහැ ඒ
කියනවා ඒකේ. අවශ්‍ය නම් තමයි. මට හිතුනේ කමන්නේ ඒ වේද දෙන්න තියනවා. දෙයි මැරෙනවා නම් ඉවර වෙනවා නේද ඉවරයි කියලා එන්නේ තියනවා. දැන් කැලේ ඔව් මොකක් හරි හේතු බලයන් එක. දැන් කැලේ කේම හිටියනම් ඕ මේ බෙහෙත් ගන්නද? වේද ගන්න දෙන්නද නැහැ නේ. එමුණ තියාගෙන ඉන්න පුළුවන් බෑනේ. ඉතින් මේ හිම තමයි හිම වින්නවා. ඉතින් ඒකට මනුගත වෙනවා. මේ මරණ ආශිර්වාදයක් කරගන්නවා අපි. ඒ කියන්නේ මැරෙන්න කලින් මැරිලා. මැරෙන්න කලින් මැරිලා. ආයෙ මැරෙන්නේ නැහැ නේ. ඒක තමයි. අපිට දැන් මේක අපි දැන් අහනවා මැසේජ් එක. භූත් කරන්න යන්නේ ප්‍රත්‍යක්ෂ නෝනා කියලා දැනගන්න ඉච්චරයි. වල් පේන ටික කරන්න. අතහැරීම පුරුදු කර. අතහැරීමත් එක්ක පේන ටික කරන්න කියලා කියන්නේ අතහැරීම. ඔබට පේනවනේ යමක්. ඉතින් මගේ මේ දේ විවිධ ඉතින්. ඔව් ඒ පේන ටික කරන්න. උදාහරණයකට දැන් ඔබ මෙතෙන් නැගිටලා යනකොට ඔබ මම කියන්න බෑ ඒක මේක උපමාවක් විදියට ගන්න. ඒක නම් මම මේ වගේ උපමා දැන් ඔබට නැගිටලා යනකොට දැන් ගෙදර එළියට බහිනකොට ඔබට උදාහරණයක් දැන් මොන අතු ගන්න තියෙනවා. ඔබ ඒක ඔබට පේන එකක් ඒ. ඒක කරන්න. හිතලා කරනවා. ඔය වගේ අපි මිස් කරනවනේ ගොඩක් ඒවා. දැන් ඒ වගේ එක දැන් ටැප් එකක් බාගට ඩ්‍රොප් එක ගානේ වැටෙනවා. අපි දකින්නවා වහන්නත් ඕනේ නමුත් වහන්නේ නැහැ. නම් අන්න එක තමයි පේන එක. ඒ පේන එක මිස් කරන්න එපා. ඒ පේන එක මිස් කරන්නේ මමත්තේ තියනයි. ඕන්නේ නැ වෙන එකක් වහයි. රැවටිලා. මගේ නෙවි. රැවටිලා. බල්බයක් පාරේ දාලා තියනවා යනකොට. අන්න අතහැරීමක් මේක. ඒවා මේ සුදු දේවල් මහා පාරමිතා. ගණන් ගන්න ඒ වගේ පොඩි ටිකක් එල්ලගෙන කෙනෙක් කියනවා අපි දැන් සමහරවිට අපි ඒක මිස් කරගන්නවා නේ අපිට ඒ දේ අපිට දෙන්න පුළුවන්. ඔව් දැන් කුරුල්ල ටිකක් ඇවිල්ලා කෑ ගහනවා. ඒ කෑ ගහනක ඇහෙනවනේ. ඇහෙනකොට බලන්නුනේ ඒතකොට ඔබට ඇතුලෙන් දැනෙනුනේ මේ කෑම ඉල්ලන්නේ කියලා. දැන් මෙහෙම පිටිපස්සට මුං ඇවිල්ලා කෑ ගහන දුනා. දෙමලිච්චේම 20ක් විතර එකතුනහම කණක් ඇහෙන්නේ නැහැ. දෙන ගම්ම කෑ ගහනවා දීලා පුරුදු ඒක. ඉතින් මං ඒ වගේ අර පේන එක කරන්නේ ඒක තැනක් අදාල නැහැ. කොහේ වුණා පාරේ යනකොට ලයිට් එකක් දාලා තියෙනවා මලට වාහනේ යන්නේ. දැන් ඔබ කවදා වාහනේ නතර කරලා බැලලා ගිහලා ඔක නිමයිද? මම කියන්නේ පාරේ තියෙන හැම එකම නිමනව යන්නේ කියන එක උපමාවක් මම මේ කියන්නේ. ඒකට රස්තාවට යන්න වෙන්නේ නැහැ. නමුත් මම කියන්නේ මේ වගේ ගොඩක් දේවල් තියෙනවා අපි මේ තැන තැන්වල. ඔව් ඒක අපි තමන්ව පරීක්ෂා කරගන්න පුළුවන් ඒක. අපේ මේ පරාර්ථය වැඩෙනවා අපි ඒක උදේට. ඔව් පරාර්ථය වැඩෙනවා අසීමිත විදියට. අපි ඒක කරලා තියෙනවා. ඉතින් තමන්ගේ වැඩේ පැත්තකින් තියලා අනුන්ගේ වැඩේ කරන්න ඕනේ. තමන්ගේ වැඩෙත් අනුන්ගේ වැඩේම තමයි. අනුන්ගේ උගහම මම ඇතුලේ පිට අනුන් නෙවෙයි. තමන්ගේ වැඩෙත් අනුන්ගේ එකක් විදියටම කරනවා නේ. මෙහෙම. දැන් මෙහෙම බලද්දී ඔක්කොම එළියනේ. එතකොට මම උතන මම මෙතන උතන ඔබ නෙවෙයිනේ. ඈතට පෙනීමට සාපේක්ෂව ගත්තාම ඔක්කොම එළියමේ. ඒතකොට මේ ඔක්කොම අනුන්ගේ වැඩ තමයි. ඔක්කොම අනුන්ගේ වැඩ. ඒකයි පරාර්ථය කියන්නේ. පරාර්ථ චර්යාව අන්නේ මං කියන්නේ බණහන්ඩ ඕන්න අන්නේ ටික කරන්න. ධර්මය හන්ඩ ඕන්නේ. ඔය දැනගත්ත ටික ඇති අන්නේ ටික වඩන්න. ඒ ටිකේ අඩුව තියෙන ඔය කට්ටියට. සුළු සුළු දේවල් වල. ඒ වගේ අඩුව නිසා තමයි එහෙම වෙන්නේ. අන්නේවට අපි කියන්න පුළුවන් පාරමිතාව කියලා. පාරමිතා එක්තු කිරීම. පාරමිතා පිරීම. දැන් ඔබට හිතනවා දැන් පබ්ලික් ටොයිලට් එකක් ක්ලීන් කරලා දාන්න. ඔබ ඩොක්ටර් කෙනෙක්. මම කියන්නේ නිකන් කරන්න කියන එක නෙමෙයි කියන්නේ.
හිතලා බලන්න මට තමන්ව පරීක්ෂා කරගන්න වෙයිද මම කියන්නේ ඒක කරන එක නිවන් දකින්නවා කියන එක නෙමෙයි මම කියන්නේ අන්නේ වගේ බලන්න ඕනේ දැන් මම ගල්ලා තියෙනවා සිවුර පිටින් මම හොස්පිටල් එකේ ඉන්නකොට මම හොස්පිටල් එකේ අර බාත්รูම් එකේ තියෙනෝනේ ටැංකියක් අර රෙදි දාන එකක් තියෙනෝනේ වෙනම වතුර පුරවලා ඒකට රෙදි දාන ඔය කිල්ටි වෙන රෙදි අර මම වලේ ගෑවිච්ච ඒවා එහෙම දාලා තියෙන ටැංකිය වල අතමර හොස්පිටල් එකේ මම අතර වුණා ටික කාලයක් ඒකේ මම මේ ටොයිලට් එක හොදලා තියෙනවා මේ සිවුර පිටි අන්නක සිවුර කරවල ඇඳුම් තියලා අන්නගේ පිටි මම යනකොට මේ ගෙදර කිරින් සර්විස් එකේ ඇවිල්ලා ඒක දැකලා දවසකට 3-4 ගමනක් මම ඉන්න වෝඩ් එක ක්ලීන් කරා මම වැටලා තියෙන පුරුම් කෑලි ටික අහුල ඩස්බින් එකට කියලා දානවා ලෙඩ්ඩු ගෙපිගම් හොදනවා මම අරුම් ලෙඩ්ඩු අන්තිමට මම 18 දාන්න හැදුවා මට පිස්සු කියලා ඇත්තට 18 වෝඩ් එකට දාන්න හැදුවා පිස්සු කියලා අනුන්ගේ ඇඳේ තියෙන මේ බෙසීට් එකේම එයා ප්‍රොජෙක්ට් එකට යන ගමන් ඉඳලා ටග් දාලා ක්ලීන් කළා බෙසීට් අකුලව නමලා එහෙම තියෙනවා ඒ වගේ ඇත්තට මට ඒක හරි සතුටක් ඒක ඒ මමනේ අරුගේ මොගේ කියලා මගේ කියලා ලියුණාම බෑ එහෙම හිතනවා නම් ඒක පිස්සුවක් එහෙම හිතන අයට ඒක පිස්සුවක් කියලා මට යනකොට තේරෙනවා දැන් මෙයා යන්නේ ඒකට මෙයාට ගෙනියන්න බෑ මම එයා යන්න කලින් බාල්දි අරන් කියලා තියලා දෙනවා බාල්දි ඉතින් හාමුදුරුවනේ ඒක කරන්නේ ඉතින් මට ඒ සිවුර වැඩක් නැහැ එතනදී සිවුර අදාල නැහැ මේ බාල්ක ටැංකියට යනකොට මේ මම දැක්ක ලොකු ටැංකියක වතුර ඕ ෆ්ලෝ වෙනවා ඒකට අර ලෙඩ්ඩුන්ගේ ওই අපිරිසිදු වෙච්ච ඒවා ගෑනලා දාලා තියෙනවා මම බලලා ඉතින් වෙනවා ගොඩක් මම එක රිද්ද ගාන අරගෙන අතුල් හේදුවා හොද හොද දැන් මම මට කවුද කට්ටියක් කියලා සුදු වැඳගත් ඔය ඉන්නේ ඉස්පිතාලේ නේද ඇටෙන්ඩර් ලා කවුද ඇල්ලුක අනේ අපි හඳුන්නේ ඔබ වහන්සේ ඔබ හොදන්න එපා මේ ඔබ හොදන්න ලොන්ඩ්‍රි සර්විස් එකක් තියෙනවා එහෙම කියලා කිව්වා ඒකට කිව්ව හින්දාම නතර කරේ ඒ වගේ බාත්รูම් එකට යනකොට බේසෙ මේ රිදි වගේක් දාලා දුනා මං ඒ ටික හොදලා එතන වෙච්ච වැලිය දාලා ආවා ඉතින් ඒකට අනිත් කෙනා කොච්චර දැනෙන්න ඕනේද නේද ඔව් ඒ කියන්නේ ඒක පුදුම ප්‍රේමයක් ඒක ඉතින් එහෙනම් මම ඒක කරලා තියෙනවා ඒතර තැන අපේ ඉන්න තැන අපේ ඉන්න තැන මගේ ඇත්තටම ගාක් යට ඉති ඇත්ත තැන මගේ අය ඒසෝ ඒ මනුස්සයට වරදින්නේ නැහැ කොහෙද තාසීමිත ප්‍රේමයක් නේ ඔව් ඒක එතනට එන්නේ නැතුව බෑ මේ මෙතනට එන්න බෑ ඒ ටික කරන්න ඕනේ මම බලන්න ඔබ කිව්වා වගේ දැන් ඔබ ඩොක්ටර් ඔබට බැයිද ගිහිල්ලා හොස්පිටල් එකට යනවද ඔය හොස්පිටල් එකට ගිහිල්ලා මට කවුද කිව්වා ડોක්ටර් කෙනෙක් ඉන්නවා කියලා මෙහෙ ඉන්නවා නේද උඩුපිල හරියට මෙහි ගමේ ඉන්නවා මේ ළමින්ගේ අම්මා කෙනෙක් උඩුපිල හොස්පිටල් එකට ගියා එයාත් දන්නේ නැහැ ඔය එයා වෙන්නේ නැති හොරණ ගේ කියලා මට අද කියලා උඩුපිල හොස්පිටල් කතා කරා මේ ඉතින් නිකන් බලන්න මේවා කරන්න යන්න එපා ඔවා සම්මත ලෝකේ පිස්සු විදිහට නෑගෙන ඕන් තමන්ව පරීක්ෂා කරගන්න පුළුවන් ඒක පුදුම අයියා ගිල්නිය වොෂ් රූම් එක කැන්ටින් එක ක්ලීන් කරලා නික කොස්සක් කරන් අතු ගන්නකෝ බලන්න මොකක්ද ඉන්න බලන්න හොස්පිටල් එකේ ඕම මොනවද කියයිද අතු ගන්න දෙන්නේ නැති ඔයාලා ඇලකට කොස්ස ගනි අනේ ඩොක්ටර් ඕක් කරන්න එපා කියලා නමුත් ඒක ඒ තමන්ව පරීක්ෂා කරගන්න පුළුවන් තමන්ගේ හිත උඹ ඩොක්ටර් මෙතන උඹ ඕක කරන්න එපා උඹ මෙහෙම ඉන්න ඕන කෙනෙක් කියලා තමන්ගේ අනන්‍යතාවයේ දෙදරන විදිය බලන්න ඕකල්ලා එන්නේ ඒකට බලා ගන්න පුළුවන් තමන්ගේ අමත්තේ අන්න ඒ වගේම පරීක්ෂා කරව ගන්න තමන් ඉන්න තැන. එතකොට තමයි හැංගිලා ඉන්න මායя පේනවා. අපිට මායя කියන්නේ අපේ හිත. අනන්‍යතාවයම අදිටිජික. මමත්වේ. ඒ වගේම තමයි මේක වෙන මාපකයක් නෑ මනින්ද. මම ඒ වගේම මයින්නවා. දැන් මෙතන මම මේ මුද්‍රයම් දැන් මුන් එනකොට දැන් වල 70 වට්ටියක් අරගෙන මට ආරාධනා කරන්න ආවොත් එහෙම මම අතු ගානක ඔය බලන් එනවා 70 වට්ටිය තියාගෙන. මම උගේ කකුල් දෙක ගාවට මතු ගහලා ඩස්බින් එක ගහලා කොළ ටිකම දැන් මම උගේ බිම වාඩි වෙලා ওই මෙතන බිම වාඩි වෙලා කොළ ටික අහුලනවා මම ඒත් දැහත් පැටි තියාගෙන ඉන්නවා මම මගේ වැඩේ ඉවරනකම් ඌට නිවන් දකින්න බෑ ඌ කොහොමද නිවන් දකින්නේ එසළු ඌ දන්නේ නැහැ කවුද ඉන්නේ කියලා
ඒ වගේ එහෙම තියෙනවා. ඒ වගේ වැඩි තමයි ආ බලන්න. බලන්න ඉතින් නිවන් දකින්න නිවන් දකින්න. අන්න ඒ වගේ එහෙම තියෙයි. ඒ වගේන් තමයි මිනිස්සු පරීක්ෂා කරන්නේ. ඒ කියන්නේ මිනිස්සු පරීක්ෂා කරනවා නේද? ඒක තමයි අපේ විදිය. ඔබ වහන්සේ කියද්දි මතක් කරන ටොවේගේ එක තැනක කියනවා ඔයාගේ නමයි මේ අනන්‍යතාවය ඔයාගේ අතීත ඉතිහාස කතාව අනන්‍යතාව විමින් කියලා මම කවුද කියලා බලන්න කියලා වෙලා. ඔව්. हामदुरु මම පන්සලේ ඉදි තාමුරු කුඹරට ගියාම කුඹරේ ඉදි තාමුරු කුම් ඒ කියන්නේ මම පන්සලේ ඉදි මෙතන පන්සල කුඹරට ගියාම එතනත් පන්සල දැන් ගමේ ගෙදරක ගියොත් එතනත් වාගේ පන්සල මගේ ගමම වාගේ පන්සල අන්න එහෙමයි දැන් මෙසුන්ට එහෙම නෙවෙයි පන්සල මෙහෙ ගෙදර උන්ගේ මම මොන්ට කියන්නේ උඹලා මුකුත් කරන්න එපා උඹලගේ ගෙදර පන්සල කරගෙන ඉන්න එතකොට මම ඉන්නවා ගෙදර උඹලගේ. ඒතර මුන් තුදු ඇඳගෙන පිරිසුදු වෙලා නාලා කොණ්ඩේ පීරලා මෙතනට මල් අරගෙන ඉන්න ඇවිල්ලා මේ පන්සලට එනවා. ඒතර මේ මේ විදිහටම ගෙදර ඉන්න පුළුවන් වුණත් අන්න ඒතර පන්සල් වැහෙනවා. පන්සල් වැහිච්ච දවසට ගෙදර පන්සල දිරනවා. ඒ තමයි ඇත්ත. එහෙම නැත්නම් තමන්ගෙන් අහලා බලන්න මම මේක මේ ළඟදී කිව්ව කතාවක්. අර මල්ලාසනේ උඩ තියෙන මල් ටික බුදුපිළිමේ ගාව මල්ලාසනේ උඩ තියෙන මල් හනුකුරු පහන් ටික අරගෙන තමන්ගේ කකුල් දෙක ගාව තියලා තමන්ට වැඳ ගන්න පුළුවන් දවසක් තියෙනවා නම් අන්නේදාට බුදුන් ඔබට දකින්න පුළුවන්. තමන්ගේ කකුල් දෙක ගාව මේ මල් ටික අරගෙන තියලා වැඳ ගන්න පුළුවන් දවසක් එනවා නම් තමන්ට අන්නේදාට බුදුන් වැඩ ඉන්න තමන් ගාව. දැන් බලන්න තමන් මේකට සුදුස්සෙද්ද කියලා. එතනට මෙන්න ඕනේ නැත්තම් බුදුහාරු දකින්න බෑ. ඒතර තේරෙනවද මේ ධර්මයේ ටික ඇහුවට පාරිශුද්ධ වෙන්නේ නැහැ කියලා. ක්‍රියාව කොච්චර දුරට වෙනස් වෙන්න ඕනේ. අන්න එතකොට මම කියනවා ඔබට ඒක තමයි ඔබේ පාර කියලා. ඒක ටික තමයි ඔබ කරන්න ඕනේ එතනට එන්න. අන්න එතකොට අපි කියන දන්ට එන්න පුළුවන්. ඒකට අපි කියන්නේ ගුණ ධර්ම කියලා. ගුණධර්ම නැත්තම් මේක යන්න බෑ. හදන්න බෑනේ කරන්ට් එක නැහැ. හදන්න තුන අපිට මේ කරන්ට් එක නැහැ. කමන්නේ දෙයක් හදාගන්න පුළුවන්. උගට්ටිර තේ එකක් දෙන්න බැරි නියක් උන්නේ නැහැ මට. නැත්තම් මන් දෙනවා මේ. මේ ගිලම්පඟ ටික අපි හින්දා මේවල් දන්නේ නැතුව ගිහින්දා අපි කතා වුණේ. නෑ ඒකද කමන්නේ. අපිට ඔක පොඬ වෙලෙ වෙලිය. මම ජීවිතේ එහෙම ඉත ඔක්කොම මම තනියෙන් එහෙමතා කරගන්නේ. දානේ ගියා. දානේ තින් ගියා නම් දෙට දාන. ගම්පලන්ත මන්ති කොහෙද? මම රත්නපුරේ ඉන්නේ. ආ. මේ අත්තම නුයි. ආ වැල් කොහෙද? මම පරකඩේ හවුල්. ආ අත්තොට මෙහා. ඔව්. මම නෝ. මම ලෙල්ලු පිටි. ලෙල්ලු පිටි. ඔව්. පරකඩේ ඉන්න අපේ ඥාතියෙ දිගෝ. ඔව්. ඒ පැත්තේ.
දිගටම මේ තියෙන තව මොකක්ද මේ දිද්දනිය බැවිල ඉංගොල් පිටිය නෝදනා තව තියහන්නේ අකදර හාමුදුරු දිවගුහාවි අම්මේ අපවත් උනේ ආයගාව මතකනේ එයාගේ නම මොකක්ද ඒ පෙත්තට මොකක්ද කියන්නේ අපේ දවස් දාන සදහට යන්නේ ගොඩගම්පලනේ ගොඩගම්පල චන්දරතන නේද අපේ ගමේ හැමෝම ඥාති නේ මාඳුරු නෝ කාලේ ඒ දිගෝ මං ගීල දෙක පාරක් දුකද මං දෙපාරක් මට දාන්නකෝ WhatsApp මැසේජ් එකක් අර නම්බරේට මං එවන්නම් මේ. ආ හරි හරි. ලින්ක් එක එවන්න. ඒ නම්බරේ තර මගේ කතා කරපු නම්බරේ WhatsApp එකේ. තමයි මම දැන් නම්බර එක. ඔව්. මැසේජ් එක දාන්න. නෑ යාම්දුනේ මේ දාන වලට මොන හරි අඩුපාඩු මොනක් තියෙනවද හම්දුනේ? ආ. එහෙම නෑ ඉතින් තී දාන ගියන. ලට මං හතර පාගෙන වලදන්ති ඔය ළමයි වැඩ කරනවා නේ තුන් බඩගෙන ඉදි මං වලදන්නේ උනුත් මේ මුට බඩිගෙන උනහම තමයි මම මුලින්ක තමයි එකට වඩලා බලන්න පිටිපස්සේ. ඉතින් ඒකෝට මේ දවස් ටිකේ නාවද වෙන හින්දා ඉතින් මේ වගේ වෙලාවට බඩගින්න නැහැ ගිලන් පස්සේ එකක් වල දෙනවා. නැත්නම් ගොඩක් දුරට එහෙම වැරඳ වෙන්නෙත් නැහැ බෑ රැට නම්. මම දවල්ට එහෙම මොනවාරි නැතුවම නැත්නම් ඉතින් ඒත් ඉතින් මම උයන්නෙත් බොහොම කලාතුරකින් කල්වරි ওই වැඩ කරන ළමයි හිටියොත් එහෙම උයනවා පොඩ්ඩක්. ආ මම කියනවා. ඔව් උයනවා. උයන් තියනවා පාසුකෝ. එහෙම ඉතින් මුකුත් එහෙම අඩුපාඩුවක් නැහැ ඒක සෝ ටික සපේම සබදාන් අනිවාර්යෙන් සබදාන් මේ ටෙන්ෂන් ආවා ප්‍රකේම කොහොමත් නැති නේද නැහැ ඉතින් මම බඩගින්නේ නම් ඒක ඉවර වෙන්න තියෙන්නේ ඒක තමයි විදිය නේ